හයි බොන් පුතේ, අප වැඩි ආරම්භ කරන අද දවසේ හොඳයි. අපි පුතේ අද සාකච්ඡා කරනවා කියලා කිව්වේ ඉලෙක්ට්‍රොනික්ස් වල ඩයෝඩ සහ ඒ වගේම ට්‍රාන්සිස්ටර් ගැන සාකච්ඡා කරනවා කියලා කිව්වේ. මම හිතන අද ඔයාල ඉලෙක්ට්‍රොනික්ස් වල අපි ඩොකියුමන්ට් සෙට් එක ඔයාලා ළඟ තියෙන නිසා ඔයාලා ඒවා අරගෙන පන්තියට සම්බන්ධ වෙන්නේ නැති. මොකද අපි පේපර් සෙට් එක අපි ඔයාලට ඔය දෙකකින් ලබා දීලා සිද්ධ කළානේ. හරි, එතකොට අපි ඒ අනුව වැඩ වලට සම්බන්ධ වෙමු අද දවසේ. මම පැහැදිලි කරන්නම් මුලින්ම ඍජුකාරක ඩයෝඩ පිළිබඳව කතන්දර කීපයක්. දැන් ඍජුකාරක ඩයෝඩ කියන්නේ මොනවද? එතකොට ඒවා නිර්මාණය වෙලා තියෙන කොහොමද කියන කාරණා මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. රයිට්. ඔයාලට හරි. දැන් මම කතා කරනකොට නිකක් මේ අපැහැදිලි වගේද, ඔයාලට බ්ලෝ වෙලා වගේද, හඳ අපැහැදිලි වගේද? නෑනේ, එහෙම ප්‍රශ්නයක් නෑ නේද? නෑ, මම හිතන්නේ එහෙම මොලක් නෑනේ. රයිට්. හොඳයි, මම පැහැදිලි කරනකොට මෙහෙම මේ තියෙන්නේ ඍජුකාරක ඩයෝඩයක්. මේකට කියනවා ඍජුකාරක ඩයෝඩයක්. මේ ඍජුකාරක ඩයෝඩේ හරි රයිට් රයිට් මේ ඍජුකාරක ඩයෝඩේ මේ පැත්ත අපි ධනාග්‍රේ, මේ පැත්ත ඍණාග්‍රේ කියලා කියනවා. ඒ කියන්නේ මේ පැත්ත අපි ඇනෝඩේ කියනවා, මේ පැත්ත අපි කැතෝඩේ කියලා කියනවා. හරිද? ඇනෝඩේ, කැතෝඩේ. එතකොට ධනාග්‍රේ සහ ඍණාග්‍රේ අපි මේ විදිහට හඳුනා ගැනීම කරන්නේ. එතකොට මේ ඍජුකාරක ඩයෝඩ එකක් අපි සර්කිට් එකකට සම්බන්ධ කරනකොට රයිට් අපි දරුවනේ ඒ ධන සහ ඍණ ටර්මිනල් ටික අපි ඔය ඍජුකාරක ඩයෝඩ එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන අවස්ථාව ගත්තාම අපි මෙන්න මෙහෙම දකිනවා. ඍජුකාරක ඩයෝඩ එකක් අපි ගත්තාම මේ ධනාග්‍රේ ඉඳලා ඍණාග්‍රේ ඉඳලා පැත්තට තමයි කරන්ට් එක යන්නේ. මෙයාගේ පෙරනබුරු අවස්ථාව විතරයි ධාරාව යන්නේ. අපි දැන් මේවා තියරි වලදී කතා කරනවා. එතකොට දැන් ධාරාව යන්නේ ධනාග්‍රේ ඉඳලා ඍණාග්‍රේ පැත්තට විතරයි. ඒ කියන්නේ මේක ඇත්තටම මේ දිශාව විතරයි කරන්ට් එක යන්නේ, අනිත් පැත්තට කරන්ට් එක යන්නේ නැහැ. අනිත් පැත්තට කරන්ට් එක යන්න බෑ. මෙතන බැරියර් එකක් තියෙනවා. මේ බැරියර් එක හරහා කරන්ට් එක යන්න බෑ. ඒ කියන්නේ අපි කියනවා මේ ඍජුකාරක ඩයෝඩ් එකක් ගත්තට පස්සේ අපි කියනවා මේ පෙරනබුරු විට මෙයා හරහා ධාරාව ගලනවා. පැහැදිලිද? පෙරනබුරු විට තමයි මෙයා හරහා ධාරාව යන්නේ. පෙරනබුරු විට කියන්නේ ඇනෝඩ ඉඳලා කැතෝඩේ පැත්තට කරන්ට් එක යනවා කියන අවස්ථාව. තේරුණාද? ඒකෝ මේ පැත්ත ඉඳලා මේ පැත්ත, මේ ඊතලයේ තියෙන පැත්ත විතරයි කරන්ට් එක යන්නේ, අනිත් පැත්තට කරන්ට් එක යන්නේ නැහැ. එතකොට ඔය ඍජුකාරක ඩයෝඩ් එකක් ගත්තට පස්සේ අපි දකින මෙන්න මෙහෙම. මේ ඍජුකාරක ඩයෝඩ් එක ගත්තාම පරිපථයක් සම්බන්ධ කරනකොට මෙයාට ප්‍රතිරෝධකයක් R කියලා සම්බන්ධ කෙරුවොත්, බැටරි එකක් මේ විදිහට සම්බන්ධ කෙරුවොත්, බැටරි එකේ විභවය අපි ගත්තොත් VS කියලා, ඩයෝඩ් එකේ විභවය අපි ගත්තොත් VD කියලා. හරි, එතකොට මෙයාගේ මේ දිශාවට ධාරාව ගලන නිසා මේ සර්කිට් එකේ අපි කියනවා සැපියුම් විභවය VS සමාන වෙනවා ප්‍රතිරෝධකයේ විභවය කියන VR-ට, ඩයෝඩ් එකේ විභවය කියන VD-ට. මේ දෙන්නා එකතු VS-ට සමානයි. හරිද? ඔන්න අපිට හම්බෙන පළවෙනි සම්බන්ධතාවය. පැහැදිලිද? එතකොට මතක තියා ගන්නට වඩා ඍජුකාරක ඩයෝඩ් එකක් පරිපථයකට සම්බන්ධ කරාට පස්සේ ඇනෝඩේ ඉඳලා කැතෝඩේ කියන පැත්තට තමයි කරන්ට් එක නැත්තම් ධාරාව ගමන් කරන්න කියලා. අද පුංචි නෝට් එකකුත් එක්කම අපි මෙතනට ප්‍රවිෂ්ඨ වෙමු. ලියන්න ටොපික් එක මම පුංචි ෂෝට් නෝට් එකකුත් දෙන්නම් ආර. හරි? ආර පොඩි ෂෝට් නෝට් එකකුත් දෙනවම ලියන්න මෙන්න මෙහෙම. ඍජුකාරක ඩයෝඩ කියලා ලියන්නකෝ. ඍජුකාරක ඩයෝඩ කියලා ලියලා මෙන්න මෙහෙම ලියන්නකෝ. මෙහෙම ලියන්න. ඍජුකාරක ඩයෝඩයක මම කියන වාක්‍ය ලියන්න. ඍජුකාරක ඩයෝඩයක ඇනෝඩයේ සිට කැතෝඩයේ දක්වා, ඇනෝඩයේ සිට කැතෝඩයේ දක්වා පමණක් ධාරාව ගලයි. ඇනෝඩයේ සිට කැතෝඩයේ දක්වා පමණක් ධාරාව ගලයි.
ඇනෝඩේ සිට කතෝඩේ දක්වා පමණක් ධාරාව ගලයි. ධාරාව ගලයි. පමණක් ධාරාව ගලයි. කියලා දාලා ඔයා පුතා මෙන්න මේ ඩයෝඩ් එක අදින්න. මේ පැත්ත ඇනෝඩය, මේ පැත්ත කතෝඩය. ධන ඍණාත්මක දෙක තියෙනවා. හරි. ඔක නැගන කොටක් දාලා. ඇඳලා පෙරනබර විට ධාරාව ගලයි කියලා දාන්න. එහෙම කියලා දාලා මේ සර්කිට් එක ඇඳගෙන මේ සම්බන්ධතා ටික නොට් කරගන්න කොටක් දාලා. හරි. උපකරණ බලන්න. ඉක්මන් කළ ගමු. ඉක්මනින් නොට් කරගන්න. ඒත් එක්කම නෑ හරි පොඩි ලියගන්න වෙලා යන නිසා පොඩි ටිකක් මම කරමු අපි. හරි දැන් ඔයාලට මේ වෙනකොට හම්බලා තියෙනවා දරුවනි ඉලෙක්ට්‍රොනික්ස් වල ડોකියුමන්ට් සෙට් එක හම්බ වෙලා තියෙනවා. ඒක ඉලෙක්ට්‍රොනික්ස් වල পেපර් සෙට් එක ඔයාලා ළඟ තියෙනවා. දැන් දරුවනේ ඉලෙක්ට්‍රොනික්ස් වලට අදාළව දීලා තියෙන পেපර් සෙට් එකේ වයින්න T3 পেපර් එකට. T3 পেපර් එකට එන්න. T3 পেපර් එකට එන්න. ඉලෙක්ට්‍රොනික්ස් වලට අදාළව දීලා තියෙන T3 পেපර් එකට එන්න. পেපර් නැති අය ඉන්නවද ක්ලාස් එකේ? পেපර් නැති අය ඉන්නවනේ චුට්ටම බලන්න කියන්න. পেපර් එක ළඟ නැති අය ඉන්නවනේ. රයිට් අසාරට නෑ කියලා කියන රයිට් මං අසාරට දාන්න හොමම ඉන්න වඩ විනාඩියක් දෙන්න මං දාන්න ටක් ගාලා හසාර මට ඔහොම පොතේ වට්ස්ඇප් මැසේජ් එකක් තියලා බලන්න. හසාර මට අගල වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න ඔහොම. හරි
අසාරයටම දැම්මා. බට් බලන්න දැන් වැඩි අනතුරතුර චුට්ටක් කොට බලා ගන්න පුළුවන්. හරි ආවනේ. හරි දැන් චුට්ටක් බලමු අපි. ඔයා එන්න පුතා T3 පේපර් එකට, ඉලෙක්ට්‍රොනික්ස් වල දීපු T3 පේපර් එකට එන්න. ඉලෙක්ට්‍රොනික්ස් වල දීලා දෙන T3 පේපර් එකේ එන්න පළවෙනි ප්‍රශ්නට. T3 පේපර් එකේ පළවෙනි ප්‍රශ්නට එන්න. රූපයේ දක්වා තිබෙන පරිදි අභ්‍යන්තර ප්‍රතිරෝධය නොගිනිය හැකි කෝෂයකට ඩියෝඩයක් සහ බාහිර ප්‍රතිරෝධයක් සම්බන්ධ කරලා තියෙනවා. T3 පේපර් එකේ පළවෙනි ප්‍රශ්නෙටයි අපි එන්නේ. ඉලෙක්ට්‍රොනිකස් වල තුන්වෙනි ප්‍රශ්නෙට අපි එනවා. හරි. රූපයේ දක්වන පරිදි අභ්‍යන්තර ප්‍රතිරෝධය නොගිනිය හැකි කෝෂයකට ඩියෝඩයක් සහ බාහිර ප්‍රතිරෝධයක් සම්බන්ධ කරලා තියෙනවලු. හරි. ඔය දීලා තියෙන සර්කිට් එක දිහා බලලා අපිට දරුවනේ මේ දීලා තියෙන ගැටලු වලට උත්තර ගන්න පුළුවන්. පළවෙනි කොටස කියනවා ඩියෝඩේ පරිපූර්ණ නම් ප්‍රතිරෝධය හරහා විභව බැස්ම සහ බාහිර ප්‍රතිරෝධය තුළින් ගලන ධාරාව සොයන්න. හරිද? රයිට්. එතකොට මේ කියන කතන්දරයට අනුව මෙතන ඩයෝඩ් එක තියෙනවා. මෙතන බැටරි එක තියෙනවා. හරිද? මෙතන 500i ඕම් ප්‍රතිරෝධකයේ තියෙනවා. මෙතන වෝල්ට් 15 තියෙනවා. මෙතන ඩයෝඩ් එක තියෙනවානේ. හරි. ඩයෝඩේ පරිපූර්ණයි. පුතා මතක තියාගන්න, ඩියෝඩයක් පරිපූර්ණයි කිව්වහම එතනින් අදහස එයාගේ විභවය ප්‍රතිරෝධය ශුන්‍යයයි. පැහැදිලිද? එතකොට ඩියෝඩේ දැන් මේක පරිපූර්ණ නම් පරිපූර්ණයි කියලා කියන නිසා අපිට ගන්න වෙනවා දරුවනේ VD සමානයි ඒ වෙලාවේ බිංදුවයි. හරිද? පරිපූර්ණ නම් බාහිර ප්‍රතිරෝධය හරහා විභව බැස්ම හනවා. හරි, මෙන්න මේකනි බාහිරය. මෙයාගේ විභවය කියන්නේ අපි VR කියලා ගත්තොත් මෙයා, නැත්නම් අපි VL කියලා ගත්තොත් මෙයාගේ වටිනාකම තමයි අපෙන් අහන්නේ. හරිද? හොඳයි. එතකොට ප්‍රතිරෝධකය තුළින් ගන්න ධාරාව, රයිට්. එතකොට මේක බාහිරයක් කියලා අපි සැලකුවොත් එහෙම මම මෙහෙම ගන්නවා. මෙතන සැපියුම් විභවය VS සමාන මේ සූත්‍රය ගන්නකො ඩයෝඩ් එකේ විභවය VR ධන, මෙයාගේ විභවය VD. සැපියුම් විභවය 15යි, VR මෙයාගේ දන්නේ නැහැ, VD මෙයාගේ විභවය ශුන්‍යයි. එම නිසා VR කියන්නේ කීයද? වෝල් වලින් 15යි. VR කියන්නේ බාහිරයේ ප්‍රතිරෝධය, සෝරි, බාහිරයේ විභවය වෝල් 15යි. හරි. සහ බාහිරය තුළින් ගලන ධාරාව, පුතේ බාහිරය කියන්නේ ඕම් 500 ප්‍රතිරෝධකයක්නේ. මෙයාගේ විභවය VR කියලා ගත්තොත් ප්‍රතිරෝධයේ ඕම් වලින් 500යි. මෙයා හරහා ගලන කරන්ට් එක අහන්නේ මේ පරිපථයේ පමණක් සලකලා එයාට දාන්න පුතා V සමාන IR දාන්න. එහෙම තමයි එයාට කෙලින්ම දාන්න I සමානයි V බෙදී මාර මගින් කියලා කියන්න. මේ පරිපථයේ I කරන්ට් එක I සමානයි V කියන්නේ VR බෙදෙනවා R වලින්. VR කියන්නේ කීයද? 15යි. R කියන්නේ කීයද? 500යි. පුතා දැන් ඔයා 15 බෙදන්න 500ෙන්, 15 බෙදන්නක 500ෙන් බිංදුවයි දශම බිංදුවයි තුනක් කියලා එනවා ඇම්පියර් වලින්. ඔන්න බාහිර ප්‍රතිරෝධය හෙව්වා, බාහිර ප්‍රතිරෝධය හරහා ගලන ධාරාව හෙව්වා ඇම්පියර් වලින් දශම බිංදුවයි තුනක් කියලා. හරි, අඩුපාඩු තියෙනවා නම් ටක් ගාලා හදා ගන්න බලන්න. අඩුපාඩු තියෙනවා දරුවෝ ටික ටක් ගාලා හදා ගන්න බලන්න, යාව ඉක්මන් කරන්න. හරි, හදලා ඉවර නම් දෙවෙනි කොටස උත්තරය ගන්න ට්‍රයි එකක් දෙන්න බලන්න. හදලා ඉවර නම් දෙවෙනි කොටස උත්තරය ගන්න ට්‍රයි එකක් දෙන්න. හරි, ඉක්මන් කරමු බලන්න. හරි, ඉක්මන් කරමු බලන්න. දෙවෙනි කොටසට උත්තරයක් ගන්න ඕම මම බලන්න හැමෝම. හරි, දෙවෙනි කොටසට උත්තරයක් ගමු. කොටස දෙවෙනි කොටසට උත්තර ගත්ත කට්ටිය මට දාන්න උත්තරේ කීයද කියලා. උත්තරේ ගත්තනම් උත්තරේ කීයද කියලා දාන්න. දෙවෙනි කොටස කියනවනේ ඩියෝඩේ ඉදිරි වෝල්ටේජ් යථාපාතනයේ 0.7ක් කියලා. දැන් ඉදිරි වෝල්ටේජ් යථාපාතනයේ 0.7යි කියන්නේ VD සමානයි 0.7ක් කියලා කියන්නේ. ඩයෝඩ් එකේ විභවය තමයි 0.7ක් කියලා කියන්නේ. හරිද? රයිට්. එතකොට අපිට මෙතනදී දත්ත විදියට ලියන්නත් පුළුවන්. ඩයෝඩ් එකේ විභවය දෙනවා.
V සමානයි බිංදු වය දශම හතක් වල් කියලා කියනවා දෙවෙනි කොටස උත්තර ගණිතේ. හරිද? එතකොට VD දන්නවනේ. එතකොට අපිට ඒ අවස්ථාවේදී මේ සූත්‍රය යොදා ගන්න පුළුවන් කෙලිම VS සමානයි VR ධන VD. එතන VS කියන්නේ වල් 15යි VR කියන්නේ ඒ වෙලාවේ අපෙන් අහන්නේ එයා තමයි අහන්නේ ඩයෝඩ් එකේ විභවය ඒ වෙලාවේ දශම හතයි. 15ෙන් අඩු කරනවා දශම හතක් සමානයි VR කියලා එනවනේ. එහෙනම් VR කියන්නේ 10 මතක් ඇද 3යි 14 බිංදුවක් 14යි. එහෙනම් ඒ වෙලාවේ VR කියන්නේ කීයද? වෝල්ට් වලින් එනවා 14.3ක්. හරි. එයාගේ හරි. ඊට පස්සේ ප්‍රතිරෝධය තුලින් බලන ධාරාව අහනවා. වෙන වෙන ප්‍රතිරෝධය ගන්න වෙනම නැවතත්. ඔය ප්‍රතිරෝධය. එයාගේ ප්‍රතිරෝධය ඕම් 500යි. එයා හරහා ගන්න කරන්ට් එක දැන් I naught කියලා ගමු. මෙයාගේ විභව VR. මෙයාට පොතේ දාන්න කෙලිම V සමානයි IR දාන්න. නැවතත් දාන්න පටන් ගන්න බලන්න. ඉස්සම් කරලා ගමු බලන්න. ඉස්සම් කරලා ගන්න බලන්න. හරි ඉස්සෙල්ලා උත්තර ගමු. මෙර අයි සමාන වීබදී මාර් ගන්න උත්තරයක් එයි. අයි සමාන වීබදී මාර් ගන්න ඔය සූත්‍රයට. හරි මාර් කෙලිම දාන්න. අයි සමානයි වීබදී මාර් මගින් කියලා දාන්න. කෙලිම පද ටික ආදේශ කරන උත්තරේයි. ඉක්මන් කරලා ගන්න. ආපු කට්ටේ මට දාන්න උත්තර ටික ටක් ගාලා. හරි V කියන්නේ මෙයාගේ VR, R කියන්නේ R'මයි, VR කියන්නේ දැන් 14.3යි, R කියන්නේ 500යි. එහෙනම් 14.3 බෙදෙනවා 500ෙන්. බිංදුවයි දශම බිංදුවයි 2.86ක් කියලා එනවා ඇම්පියර් වලින්. මේ අගේ පද්ධතිය තුළ ගන්න කරන්ට් එක හෙවත් I naught සඳහා ආපු කට්ටිය බලන්න කියන්න කාටද ආවේ කියලා. මේ අගේ ආවේ නැද්ද? ආවේ නැත්නම් බලන්න අඩුපාඩු ඇති කියන්නේ. හරි. ආවා කියලා කියන. හරි අඩුපාඩු දෙන්න හදාගන්න. හරි. පළවෙනි ප්‍රශ්නේ ඉවරයි. එන්න දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නෙට එන්න. ඉක්මන් කරමු. දෙවෙනි ප්‍රශ්නෙට අදාළව සර්කිට් එක වතාවක් ඇඳ ගන්න. ඇඳගෙන බලන්න ඔයාලා දෙන ප්‍රශ්න වලට උත්තර ටික ගන්න try එකක් දෙන්න. හරි මම එක මකන්නම් වැඩි වෙලා ඇති. හරි ඉක්මන් කරමු අපි. හරි ඉක්මන් කරන්න. හරි දෙවෙනි ප්‍රශ්න වලට ගමු. හරි
දෙවෙනි ප්‍රශ්නෙට එන්න. පහත දැක්වෙන පරිපථයේ කෝෂවල අභ්‍යන්තර ප්‍රතිරෝධය නොගිනිය හැකිලු ඩියෝඩේ ඉදිරි වෝල්ටේජ් තව පාදනය 0.7ක් කියලා කියනවා. හරි. මේ දීලා තියෙන සර්කිට් එක ගත්තාම මෙයා ඕම් 5යි, මෙයා ඕම් 10යි, මෙයා E1, මෙයා E2. හරි, ඔබනේ සර්කිට් එක. හරි, පහත දැක්වෙන පරිපථයේ කෝෂවල අභ්‍යන්තර ප්‍රතිරෝධය නොගිනිය හැකිලු ඩියෝඩේ වෝල්ට් ඉදිරි වෝල්ටේජ් තව පාදනය 0.7යි. මෙයාගේ විභවය VD, ඩයරෙක්ට් එකේ විභවය 0.7ක් වෝල්ට් කියලා කියනවා. හරි, E1 12යි වෝල්ට්, ඊ දෙක 10ක් වෝල්ට්. නම් ඩියෝඩේ තුලින් ගලන ධාරාව පුතා ඊ එක වෝල්ට් 12ක් වෙලා ඊ දෙක වෝල්ට් 10ක් වුණොත් හැමතිස්සම කරන්ට් එක යන ලොකු බැටරියකින් පොඩි බැටරියක පැත්තරනේ. මෙයාගේ ලොකු බැටරිය මේ පැත්ත තියෙන. ලොකු බැටරියෙන් පොඩි බැටරිය පැත්තට කරන්ට් එක යනවා නම් ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා පැත්තට කරන්ට් එක යනවා වන්න ප්‍රශ්නයක් එනවා. මොකද්ද ප්‍රශ්නේ? ලොකු එකෙන් පොඩි එක පැත්තට කරන්ට් එක යනවා නම් මේ පැත්තට කරන්ට් එක යන්න එපා. මේ පැත්තේ යන්න බෑ. මේ ඩයෝඩ් එකට බැරියර් එකක් විදියට වැඩ කරනවා නේ. ඇයි? ලොකු බැටරිය මෙයා නිසා මේ පැත්තෙන් කරන්ට් එක යන්න බෑ. මෙතන බැරියර් එකක්. එහෙනම් ඒ වෙලාවේ රිජ් කාර් එක ඩයෝඩ් එක හරහා කරන්ට් එක යන්න බෑ. කරන්ට් එක යන්න බෑ කියන්නේ කරන්ට් සර්කිට් එක ඩිස්කනෙක්ට් වෙලා තියෙන්නේ. හරි? එතකොට ඇත්තරම E එක ලොකු වෙලා E දෙක පොඩි වෙනකොට පරිපථය තුල කරන්ට් එකක් යන්නේ නැහැ. පැහැදිලිද? හරි. පැහැදිලි නම් කිව්ව දේ නේද? එතකොට අපෙන් අහන්නේ E1 12යි E2 10ක් නම් ඩියෝඩේ තුළින් ගලන ධාරාවක් යන්න බෑ. ලියන්න මෙන්න මෙහෙම. ලියන්න. 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 විශාල බැටරියේ සිට කුඩා බැටරිය දක්වා 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 ධාරාව ගලන නිසා මෙහිදී ඩයෝඩය ධාරාව ගලන නිසා මෙහිදී ඩයෝඩය මෙහිදී ඩයෝඩය පසු නැඹුරුව සම්බන්ධ වේ. මෙහිදී ඩයෝඩය පසු නැඹුරුව සම්බන්ධ වේ. පසු නැඹුරුව සම්බන්ධ වේ. මෙවිට පසු නැඹුරුව සම්බන්ධ වේ. මෙවිට 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 ඩයෝඩය හරහා ධාරාව නොගලයි. ඩයෝඩය හරහා ධාරාව නොගලයි. ඩයෝඩ් හරහා ධාරාව නොගලයි. එබැවින් පරිපථය තුළ ධාරා නොගලයි. එබැවින් පරිපථය තුළ ධාරා නොගලයි. පරිපථය තුළ ධාරා නොගලයි. පරිපථය තුළ ධාරා නොගලයි. පරිපථය තුළ ධාරා නොගලයි. පැහැදිලිද? ඒකනම් පරිපථය තුළ කරන්ට් එක යන්නේ නැහැ කියලා කිව්වා. හරි. දෙවෙනි කොටස E1 12යි E2 15යි. හරි. මෙයා විතරක් 15ක් වෙනවා. අරයා 12මයි. දැන් ලොකු බැටරියකින් පොඩි බැටරිය පැත්තට කරන්ට් එක යනකොට මෙයාගෙන් අරයා පැත්තට යනවා. මේ පැත්තට යන්න පුළුවන් කරන්ට් එක. මේ පැත්තට ධාරාව යන්න පුළුවන්. දැන් ගලුවක් නැහැ. පැහැදිලිද? හරි. නම් පරිපථය තුන යන කරන්ට් එක ගන්න. හරි. දැන් මෙහෙමනම් සර්කිට් එක තියෙන්නේ අපිට ලියන්න පුළුවන් මේ පැත්තට පද්ධතිය තුළට මේ බැටරියෙන් මේ බැටරියේ විභවය අයින් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම දාන්නේ අපි V සමානයි IR කියන සූත්‍රය තමයි දාන්නේ. හරිද? මේ පැත්තට E2 කින් E එක අඩු වෙනවා. මොකද හේතුව ලොකු බැටරියකින් පොඩි බැටරිය අඩු වුණාම තමයි විභව අන්තරය එන්නේ. එහෙනම් අපි E2 කින් අඩු කරනවා E එක සමානයි ප්‍රතිරෝධක දෙකක් තියෙනවා. ඒ දෙන්නම ශ්‍රේණිගතව සල්කලා අපි ගන්නවා right VR ප්‍රතිරෝධකවල විභව ඩයෝඩ් එකේ විභව කියන්නේ VD. නිසා මම ලියනවා E2 ඍණ E1 සමානයි
VR කියන්නේ ගලන කරන්ට් එක අනිවාර්යයක්. R එක ධන R දෙක කියලා ප්‍රතිරෝධක දෙක එකතුව ගන්නවා. ධන VD කියලා ගන්නවා. දැන් අපි මේ පද සමීකරණයට ආදේශ කරමු. E දෙක කියන්නේ 15යි E එක කියන්නේ 12යි. හරි. අනිවාර්යයක්. R එක කියන්නේ 5යි R දෙක කියන්නේ 10යි. VD කියන්නේ 0.7යි. ආදේශ කළ I වලට උත්තරයක් ගන්න බලන්න පුළුවන්. තනියම බලන්න උත්තරයක් ගන්න I වලට. ඉක්මන් කරලා ඔය සූත්‍රය අයි වලට උත්තරයක් ගන්න හැමෝම අරමට උත්තරේ දාන්න කීයද කියලා ඉක්මන් කරලා ගන්න. ගණනය කරලා උත්තරේ ගන්න බලන්න. කැපිටල් I තමයි හොයන්න ඕන. ඉක්මන් කරලා ගන්න. කොහොම උත්තරේ වල දාන කට්ටක් ගාලා හරි වැඩි වෙලා ගන්න බෑ මම හදාගන්නම් එහෙනම් දැන් ඊ දෙක කියලා කියන්නේ 15යි ඊ එක කියන්නේ 12යි I කියන්නේ දන්නේ නැහැ R එක කියන්නේ 10 R එක කියන්නේ 5යි R දෙක කියන්නේ 10ක් කියලා ගමු එතකොට 5 ගන්න 10යි ඒක මාරුණා කියලා උගලක් නැහැ VD කියන්නේ 0.7යි මේක සුළු කරනවා 15 වෙන 12ක් ඇති 3යි සමානයි අයිවාරයක් 10යි 5යි 15යි ධන 0.7යි මෙයා වම් පැත්තට ගෙනියනවා 3ෙන් අඩු කරනවා 0.7ක් සමානයි
15යි. 3න් දශම හතක් ඇති 2.3 සමානයි 15යි. එහෙනම් i කියන්නේ 2.3 බෙදනවා කියෙන්ද 15. එතකොට 2.3 බෙදමු අපි 15. උත්තරයක් එනවා i සඳහා 0.15 ඇම්පියර් කියලා. මෙයාගේ ආපෝය බලන්න. මෙයාගේ අවද බලන්න. ටක්ටක් ගන්න. අඩුපාඩු තියෙනවා හදා ගන්න බලන්න. හරි, ආවා කියලා කියනවා. හරි. ඊට පස්සේ ඔන්න එතනින් දෙවෙනි ප්‍රශ්නෙත් අපි හවර කරනවා. එන්න හැමෝම තුන්වෙනි ගානට. හරි, තුන්වෙනි ගානට තේම බලන්න. හරි, කියව ගන්න තුන්වෙනි ගාන. කියවගෙන සර්කිට් එක අඳගෙන බලන්න පොඩි ට්‍රයි එකක් දෙන්න බලන්න හදන්න. හරි, ටික් පොක් කරන්න බලන්න. ඉප්පම් කළ ගමු. ඉප්පම් කළ ගන්න. හරි, ටිප්පම් කරන්න. උත්තර අපු කට්ටමට ටට්ටක් කරලා දාන්න. හරි, හරි. දීන තියෙන පරිපථයේ උච්චකය 20යි වෝල්ට් කියලා කියනවා. ඒ කියන්නේ මේ මෙන්න මෙයාගේ වටිනාකම වෝල්ට් වලින් 20යි කියනවා. ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය දියෝඩියක් සහ ප්‍රතිරෝධකයක් එක්ක ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙනවා. පළවෙනි කොටස කියනවා දියෝඩි ඉදිරි වෝල්ටීයතාව පාතනය 0.7ක් කියලා කියනවා. හරි. එතකොට පළවෙනි කොටසෙන් කියන්නේ VD දියෝඩ් එකේ විභවය තමයි 0.7ක් කියලා කියනවා. හරිද? පෙර නැඹුරු විට ප්‍රතිරෝධය 10යි. ඒ කියන්නේ පෙර නැඹුරු විට ප්‍රතිරෝධය මෙයාගේ 10ක් ඕම් කියලා කියනවා. දැන් මේක පෙර නැඹුරු විට ධාරාව යන්නේ. හරි. ප්‍රතිරෝධය තුලින් ගලන්න පුළුවන් උපරිම ධාරාව කීයද කියලා අහනවා. හරි. දැන් එතකොට මෙතන ප්‍රතිරෝධයක් තියෙනවා ඕම් 500ක. ඊට අමතරව පෙර නැඹුරු විට මේ දියෝඩේ ප්‍රතිරෝධය ඕම් 10ක් කියලා ඒක කියන්නේ. හරි. දැන් එහෙනම් අපි ලියනවා මෙයාට මේ පැත්තට ධාරාව යනවා නම් කෙලින්ම ලියනවා සූත්‍රය VS සමානයි. අපි ගන්න පුතේ VR ධන VD කියලා. මෙතනදී ඇත්තටම VS කියලා කියන්නේ සැපියුම් විභවයේ වෝල්ට් 20යි. VR කියන්නේ R ප්‍රතිරෝධකයේ මගින් හදන විභවයනේ. එතකොට මේ පරිපථය තුළ ගලන කරන්ට් එක I කියලා ගත්තොත් I වාරයක් මෙතන ප්‍රතිරෝධකයක් තියෙනවා, මෙතනත් ප්‍රතිරෝධකයක් තියෙනවා. මේ දෙන්නම එකතු කරනවා 500 10ක් එකතු කරනවා. දෙන්නම ප්‍රතිරෝධනේ ධන. ඩයෝඩ් එකේ විභවය 0.7ක් කියලා ගන්න දෙනවා. එතකොට ඒක 20 සමානයි. සුළු කරන්න I වලට උත්තරයක් එයි. හරි, ඒක ගත්ත හැකි. ඊට පස්සේ කියන දෙවෙනි කොටස දියෝඩේ පරිපූර්ණ නම් ප්‍රතිරෝධකයේ තුලින් ගලන උපරිම ධාරාව පරිපූර්ණ විට දියෝඩේ පරිපූර්ණ නම් පරිපූර්ණ විට VD සමානයි බිංදුවයි. ඩයෝඩ් එකේ විභවය 0යි. හරිද? එහෙම කියලා දාලා මේ සූත්‍රයට ආදේශ කරන්න. VS සමානයි VR ධන VD මගින් කියලා ගත්තා. VS සමානයි VR කියන්නේ ගලන කරන්ට් එක I වාරයක්, ඕම් 500 ප්‍රතිරෝධකයයි ඕම් 10 ප්‍රතිරෝධකයයි කියන දෙන්නගෙම එකතුව ධන
ඩයඩ් එකේ විවර බිඳුවයි. මෙයා සුළු කරන්න, සුළු කරද්දී අපිට කරන්ට් එක සඳහා වටිනාකමක් එයි. ටක් ගාලා සුළු කරලා උත්තරේ ගන්න බලන්න. සුළු කරලා උත්තරේ ගන්න ඉක්මනින්ම බලන්න. ටක් ගාලා ගන්න. හරි, උත්තර ගත්ත දරුවෝ දාලා තියෙනවා. මේ බලමු උත්තර කොහොමද ලැබිලා තියෙන්නේ කියලා. හරිද කියලා? හරි, මම හදන්නම්. මෙතනින් එනවා මෙයා මේ පැත්තට ගෙනිච්චොත්, නැත්නම් මම මෙතනින් ගන්නවා 500ට 10ක්. ඒකවල 510යි, 510ක් අයි දාන දශමහතරනි. මේ දශමහතර අපි වම් පැත්තට එක් කරනවා, 20 තියෙන පැත්තට එක් කරනවා. දශමහතර සමානයි 510ක් අයි කියනවනේ. දැන් 20ෙන් දශමහතර ගියොත් 19.3ක් කියලා ගන්නවනේ. සමානයි 510යි අයි. එහෙනම් අයි වල උත්තරේ උත්තර අපිට ගත්ත හැකිනි. එතකොට ඒ කියන්නේ 19.3 බෙදෙනවා 510යි. 19.3 බෙදෙනවා 510යි. උත්තරයක් කියලා 0.3යි
හතයි අටක් කියලා ආසන වශයෙන් තුනයි අටක් කියලා ලියන්නත් පුළුවන් අපිට ඇම්පියර් වලින් 0.0 තුනයි අටක් මේ යගේ ආපෝය බලන්න මේ යගේ එන්නට ඕනේ හරි මේ යගේ ඇවිල්ලා නැත්තම් චුටි අවුලක් තියෙන පොඩ්ඩක් බලන්න ඊට පස්සේ මෙතෙන්ට එනවා මෙයාගේ VS කියන්නේ 20මයි මෙයයි මෙයයි එකතු කරලා 510යි i එනවා ධන බිඳුවයි එහෙනම් i කියන්නේ 20 බෙදෙනවා 510ෙන් 20 බෙදෙනවා 510ෙන් දශම බිඳුවයි 3.9යි දශම බිඳුවයි 3.9යි මේ යගේ ආවනම් ඔබ නිවැරදි අඩුපාඩු දෙනවා නම් ටක් ගාලා හදා ගන්න හරි අඩුපාඩු දෙනවා නම් හදා ගන්න හරි තුන්වෙනි ගාන ඉවරයි හරි ඉක්මන් කරමු අපි හතරවෙනි ගානත් ඒ වගේම හදා ගන්න පුළුවන් අපි හිතමු ඊට පස්සේ මම වෙනවා කතා කරන සෙන ඩයෝඩ ගැන සෙන ඩයෝඩ ගැන මම වෙනවා සාකච්ඡා කරන්න හරි සෙන ඩයෝඩ ගැන අමෙරිකා මකොඩ කමක් නැහැ නේද හරි අමෙරිකා මකන්නම් හරි ලියන්න පුතේ ටොපික් එක ඊළඟට සෙන ඩයෝඩ කියලා ටොපික් එක ලියන්න සෙන ඩයෝඩ සෙන ඩයෝඩ හරි ලිව ටොපික් එක සෙන ඩයෝඩ කියලා සෙන ඩයෝඩ සෙන ඩයෝඩ ගත්තට පස්සේ පොදේ සෙන ඩයෝඩ වල තියෙන සම්බන්ධතාවය තමයි සෙන ඩයෝඩයක් ගත්තට පස්සේ සාමාන්‍ය ඩයෝඩ එකකට වඩා සෙන ඩයෝඩයක් වෙනස් වෙන්නේ සෙන ඩයෝඩ එකක් සාමාන්‍ය පෙරනගුරු අවස්ථාවේ ඩයෝඩ එක ඕනම ඩයෝඩ එකක් කරා කරන්ට් එක යනවා. හැබැයි සෙන ඩයෝඩ එකක පසුනගුරු අවස්ථාවේ ධාරාවක් යනවා ඩයෝඩ එක පිච්චෙන්නේ නැතුව. අපි ඒකට කියනවා සෙන කරන්ට් එකක් කියලා. එතකොට ඒ ගලන සෙන කරන්ට් එක අපි ගත්තොත් IZ කියලා. මෙයා IZ කිව්වොත් සැපියුම් ධාරාව I S වුණොත් බාහිර හරහා දැනෙන ධාරාව I L වුණොත් පොද හැමදෙස්සම මේ සරණඩයඩ් එකක් කියලා කියන්නේ මෙන්න මෙහෙම හිතන්නකෝ දැන් හිතන්න ඔයා වැවකට වතුර පිරිලා වැවේ වතුර මට්ටම උපරිම සීමාව ඉක්මවා ගියාට පස්සේ හරි වැවේ වතුර මට්ටම උපරිම සීමාව ඉක්මවා ගියාට පස්සේ වැව වාන් දාන්න ගන්නවා වැව වාන් දානකොට වැවේ ස්ථිර ජල මට්ටමක් රැඳෙනවා වැඩි ටික විතරයි වැවෙන් එළියට යන්නේ ආන් ඒ වගේ මේ පරිපථයකටත් ස්ථීර වෝල්ටීයතාවයක් ඕන වෙනකොට මේ සනේඩයිඩ් එක මගින් වෝල්ටීයතාව එක තැනක ස්ථීර කරනවා හරි එක තැනක නතර කරලා يعني එක තැනක වෝල්ටීයතාව ස්ථීර කරලා වැඩි ටික විතරක් එළියට යැවීමක් මෙතනදී කරනවා හරිද ඒ කියන්නේ පරිපථය තුළ හරි මේ සනේ පරිපථය තුළ දැන් හිතන්නකෝ මෙයාට බෝල් 10ක් ඕන කියලා මෙහෙන් බෝල් 20ක් එනවා නම් හැමතිස්සෙම මෙයාට 10ක් දෙලා වැඩි ටික විතරක් මෙයා හරහා යවා ගන්නවා අන්න එහෙම කෙනෙක් තමයි සෙනඩඩ් එකක් කියලා කියන්නේ. ඔය සෙනඩඩ් එකක් ආශ්‍රිතව අපි සලකද්දී හැමතිස්සම සෙනඩඩ් එක බිඳවැටෙන පස්සේ සෙනඩඩ් එකේ විභවය මේ බාහිර විභවයට සමාන වෙනවා. හරි? මම ඒක ලියනවා. සෙන ඩයෝඩය විභවය
බිඳ වැටුණ විට සෙනෙඩයිඩේ බිඳ වැටුණාට පස්සේ මෙන්න මේ සෙනෙඩයිඩේගේ විභවය අපි එක හඳුනනවා V Z කියලා. V Z සමානයි V R L කියලා මතක තියාගන්න. පැහැදිලිද? ඒ කියන්නේ ඔතනදී අපිට ගන්න පුළුවන් V Z කියලා කියන්නේ සෙනෙඩයිඩේගේ විභවය. ඕක සමාන වෙනවා R L ප්‍රතිරෝධකයේ විභවයට. සෙනෙඩයිඩේක බිඳ වැටෙන පස්සේ ඒ වෙලාව අපිට තවත් සම්බන්ධතාවයක් කියන්න පුළුවන්. මෙතනින් එන සැපියුම් කරන්ට් එක IS. ওই සැපියුම් ධාරාව IZ සහ I load කියන මෙන්න මේ ධාරා දෙක එකතුවට සමාන වෙනවා. ඒ නිසා තවත් සම්බන්ධතාවයක් අපිට ගන්න පුළුවන්. IS සමානයි IL ධන IZ කියලා. ඔන්න අපිට හම්බෙන දෙවෙනි සම්බන්ධතාවය. IS සමානයි IL ධන IZ. ඔන්න ඔය දෙන්න තමයි අපිට මේ කතන්දරේදී ඕන වෙන්නේ. ඔයාලා ලිව්ව සෙනර් ඩයෝඩ් කියලා. ලියන්න මෙන්න මෙහෙම. මෙහෙම ලියන්න. ලියන්න. සෙනර් ඩයෝඩ් එකක්. සෙනර් ඩයෝඩ් එකක්. පසු නෙඹුරු අවස්ථාවේදීද සෙනර් ඩයෝඩ් එකක් පසු නෙඹුරු අවස්ථාවේදීද සෙනර් ඩයෝඩ් එකක් පසු නැඹුරු 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 අවස්ථාවේදීද ආරක්ෂිතව ක්‍රියා කරන අතර ආරක්ෂිතව ක්‍රියා කරන අතර ආරක්ෂිතව ක්‍රියාකරන අතර ඩයෝඩේ බිඳ වැටි ආරක්ෂිතව ඒහරහා ඩයෝඩේ බිඳ වැටි ආරක්ෂිතව ඒහරහා ආරක්ෂිතව ඒහරහා දහරාවක් ගලා යයි දහරාවක් ගලා යයි දහරාවක් ගලා යයි. එය සෙන දහරාව නම් වේ. එය සෙන දහරාව නම් වේ කියලා දාලා පුතේ ඔයාලා මේ සර්කිට් එක ඇඳලා මේ ප්‍රකාශන ටික ඔක්කොම නෝට් කර ගන්න ඔට ටක් දාලා. හරි සර්කිට් එක ඇඳලා ප්‍රකාශන ටික නෝට් කර ගන්න ඉක්මනින්ම. ඉක්මන් කරලා බලන්න.
හරි ඉවරද? රයිට්. දැන් ඔන්න අපිට කොච්චර වැඩක් තියෙනවා කරන්න. කොහොමම එන්න අපි දීලා තියෙන පස්වෙනි ගානට එන්න. කොහොම පස්වෙනි ගානට එන්න? පස්වෙනි ගානේ ඔය දීලා තියෙන දත්ත මත පදනම්ව අපිට පිළිතුරු ලබා ගන්න පුළුවන්. පහත දැක්වෙන පරිපථයේ සන දියෝඩියේ බිඳවැටුම් වෝල්ටීයතාවයේ වෝල්ට් 6ක් ලෙස ගන්න කියලා කියනවා. හරි. කිලෝම් 6 තුලින් ගලන ධාරාව, කිලෝම් 18 තුලින් ගලන ධාරාව, සෙන දියෝඩියේ තුලින් ගලන ධාරාව, සෙන දියෝඩියේ ක්ෂමතා උත්සර්ජනය. හරි. සරල කතන්දර ටිකක් අපිට කියනවා. අපි බලමු කොහොමද උත්තර ගන්න කියලා. හරි. රයිට්. මුලින්ම හරි. මුලින්ම පුතේ මම මේ කොටස මකවඩ කමන්නේ නැහැ නේ? හරි. දෙලියාගෙන ඉවර නේද? මේ කොටස මකනවා. ඔයා පුතේ මුලින්ම ඔය පස්සේ ගානට අදාළ සර්කිට් එක ඔයාට පොතේ අද ගන්න. ඒක පොතේ අද ගන්නකො මොකද ඔය කොටස් ටිකක් තියෙන නම් කරන්න ඕනේ. හරි. පස්සේනි සර්කිට් එක අද ගන්නකො පොතේ වල ඉක්මනින්ම. හරි. සර්කිට් එක අද ගන්න කොටක් දාලා. හරි සර්කිට් එක පැහැදිලි කරලා ගන්න. හරි. අද ගන්නවා සර්කිට් එක. මෙයා 12 කිලෝ ඕම්, මෙයා 18යි, මෙයා සෙනෙන දියවඩය, මෙයා වෝල්ට් 30යි. මේ සැපියම් බිරෝවෙන් එළියට එන කරන්ට් එක IS, සෙනෙන දියවඩය තුළ ඇතුළට කරන්ට් එක IZ, බාහිරය තුළට එන කරන්ට් එක ILoad කියලා ගන්නවා. පොඩිකක් නම් කළා. අපි මහන්නේ සෙනෙන දියවඩය බිඳවැටුම් වෝල්ටීයතාවයේ වෝල්ට් 6ක් කියනවනේ. හරි. මුලින්ම අහන්නේ කිලෝම් 18 තුලින් ගලන කරන්ට් එක. මෙයා තුලින් ගලන කරන්ට් එක කියන්නේ I load අහන්නේ. I load. පැහැදිලිද? අපි දැන් කතා කරනවා මෙන්න මෙහෙම. ලියනවා පුතේ. මම ලියනවා පළවෙනි කොටසට. බිඳ වැටුණ විට පුතේ බිඳ වැටුණ විට කොහොමද ඉන්නේ කෙලින්ම VZ සමානයි VRL කියලා දන්නවනේ. මෙයාගේ විභවය සමානයි මෙයාගේ RL ප්‍රතිරෝධකයේ විභවයට. තේරුණානේ? හරි. විභව දෙක සමානයි කරනවා. සෙන දියවඩේ බිඳවැටුම වෝල්ට් 6ක් කියනවනේ. සමානයි VRL කියන්නේ IL වාරයක් RL. IL වාරයක් RL. 6 සමානයි IL දන්නේ නැහැ. RL දන්නවා. මෙයාගේ ප්‍රතිරෝධය කියන්නේ කිලෝම් 12යි. 12 වැඩි කරනවා 10 3කින්. තේරුණාද? හරි. ඊට පස්සේ අපිට තව මේක සුළු කර හැකියි. IL උක්ත කරනවා මම. අය බෙදෙනවා 12 වැඩි කිරීම 10 තුන්වෙනි බලයකින්. එම නිසා උත්තරයක් එනවා 6 12 න් බෙදෙනොත් 0.5 මිලි ඇම්පියර. මේ උඩට යදි 10 ඍණ 3ක් එනවනේ. එක් කෙලින්ම ලියනවා මිලි ඇම්පියර 0.5. ඔන්න මට ආවා IL අගය. හරි. IL අගය හරි. මෙයා හරි. අඩු කොට දාගන්නකො මෙයා හරි. ඒක තමයි කිලෝම් 12 තුලින් ගලන කරන්ට් එක කියලා කියන්නේ. හරි. ඊට පස්සේ දෙවෙනි කොටස කියනවා කිලෝම් 18 තුලින් ගලන ධාරාව. කිලෝම් 18 තුලින් ගලන ධාරාව කියන්නේ මෙන්න මෙයා හරහා යන ධාරාව. IS ගන්න. මේ කොටසට V සමාන IR ගන්න. දෙවෙනි කොටසට අදාළව මේ පුරුවට V සමාන IR ගන්න මෙයාට. සැපියම් විභවයේ VS මෙයාගේ ප්‍රතිරෝධ විභවයේ VR මෙයාගේ ප්‍රතිරෝධයේ VZ කියලා කියනවා. VS සමානයි VR ධන VZ නිසා කියලා ලිව්වා. ලියලා ආදේශ කරන්න බලන්න. VS සමානයි VR කියන්නේ IS වාරයක් R කියන අගය ධන VZ.
හරි වටිනාකම් ටික ආදේශ කරන්න බලන්න, ආදේශක උත්තර ටික ගන්න. හරි වටිනාකම් ටික ආදේශ කරලා උත්තර ගන්න බලන්න. VS දන්නවා, IZ දන්නවා, R දන්නවා, IS දන්නේ නැහැ. IS වන ටක් දාලා ඉපරි වල උත්තරය අරන් උත්තර ටික ගන්න. ඉක්මනින් ගමු. හරි. VS සැපියුම් විභවය කියන්නේ 30යි. IS දන්නේ නැහැ. R කියන්නේ 18යි, කිලෝ ඕම් 18 වැඩි කිරීම 10 3යි. ධන VZ කියන්නේ 6යි. මෙයා මේ පැත්තට යනවා. 30 තියෙන පැත්තට 6ක් යනවා. 18 වැඩි කරනවා. 10 3 වාරයක් IS. මේකෙන් මේකෙ කිව්වොත් 24යි. සමානයි 18 වැඩි කිරීම 10 3 වාරයක් IS. IS කියන්නේ එහෙනම් 24 බෙදෙනවා 18 වැඩි කිරීම 10 3යි. 24 බෙදෙනවා 18ෙන්. අපට උත්තරයක් එනවා 1.33 කියලා ඇම්පියර වලින්. ඇම්පියර 1.33. හරි. ඇම්පියර් නෙමෙයි මිලි ඇම්පියර්. මිලි ඇම්පියර්. මිලි ඇම්පියර් 1.33. මෙයාගේ ආපු කට්ටිය බලන්න කාටද මේ උත්තරය ආවේ? IS අගේ ආවේ නැද්ද කාටවත්? ආපු කට්ටිය දානකොට බලන්න. ආ හරි ආවා කියලා කියන දරුවෝ කිව්ව දෙනෙක්. හරි එතකොට හරි දෙවෙනි කොටස හරි. තුන්වෙනි කොටස කියනවා සෙනෙව දියෝඩිය තුලින් ගලන ධාරාව. සෙනෙව දියෝඩිය තුලින් ගලන ධාරාව. එතකොට ඉතින් පුතේ දාන්න මේ IS කරන්ට් එක සමානයි මේ කරන්ට් දෙක එකතුවට කියලා ගන්න. එච්චරයි. IS සමානයි IL ධන IZ. ඔය සූත්‍රය ආදේශ කරන්න. මෙතනින් IZ ඩුප්ත කරන්නකො. IZ ඩුප්ත කරගත්තොත් IS ඍණ IL කියලා ගන්නවා. IS වලින් IZ අඩු කරන්න. උත්තරයක් එයි අපිට. හරි සුළු කරලා ගන්න. IS කියන්නේ 1.33. IL කියන්නේ 0.5. එතකොට පහක් එහෙම වෙනවා 10 5 ගියොත් 8යි. උත්තරයක් එනවා 0.85 කියලා මිලි ඇම්පියර් වලින්. 0.5 0.85 මිලි ඇම්පියර්. ඔන්න IZ අගය. ඒකත් හොයාගන්නකො. හරි. පොඩි පොඩි දාගන්න. මෙඩිකම කරනවා. අපෙන් තව ප්‍රොඩක්ට් කොටස් කීපයක් අහනවානේ. හරි ක්ෂමතාවයක් අහනවා. හරි. ඉක්පම් කරන්න. ඊට පස්සේ ආනාපතේ ඔතනින් මොකද්ද සෙන දියෝඩේ ක්ෂමතා උත්සර්ජනය. ක්ෂමතාවය කියන්නේ P නම් P සමානයි VI කියලා අපි දන්නවනේ. අපි ඒ සූත්‍රය යමු. ක්ෂමතාවේ P නම් හතර වෙනි කොටසට අර මෙතන ලියන්න පුළුවන් ඒක නම්. ක්ෂමතාවේ P නම් P සමානයි VI භාවිතා කරනවා. P කියන්නේ PZ, V කියන්නේ VZ, I කියන්නේ IZ. වටිනාකම් ටික ආදේශ කරනකොට එතකොට PZ එනවා. PZ කියන්නේ ඔය ඍජුකාරක ඩයෝඩ් සෙන ඩයෝඩ් එකේ ක්ෂමතාවය. VZ දන්නවා. IZ වෙන ගුණ කරන්න. හරි. ඒකට උත්තරේ ඉන්නදී VZ කියන්නේ 6යි.
අයිසක් කියලා කියන්නේ මෙයාගේ දශම 8.5යි. 6^5යි 3ක් ඉතිරි 6^48යි 3යි 51යි. දශම ස්ථාන දෙකක් අතහරිනවා. හරිනේ 6^5යි 3ක් ඉතිරි 6^8 48යි 48යි 3යි කියලා කියන්නේ 50යි 51යි දශම ස්ථාන දෙකක් අතහරිනවා. මෙතනින් එන්නේ මට මේක මිලි ඇම්පියර් වලින් ගත්ත හින්දා උත්තරය මට මිලි වොට් වලින් එනවා. මිලි වොට් 5.1ක් කියලා එනවා ඔය කියන ඩයෝඩ් එකේ ක්ෂමතාවය. හරි. ඔයාගේ ආපු කට්ටිය බලන්න. ඔයාගේ ආපු කට්ටිය බලන්න. කාටද ආවේ? ආවේ නැද්ද උත්තරේ ක්ෂමතාවය? හරි. එවිල නැහැ වගේ කාටවත්. හරි. ආවා කියලා කියනවා. හරි. අඩුපාඩු දෙන හදාගන්න. එයාගේ පස්වෙනි කොටස කියන මෙහෙම. සෙන දියෝඩයේ ක්ෂමතා උත්සර්ජනය වොට් දශම පහක් නම් වොට් දශම පහක් කියන්නේ මිලි වොට් කෙරුවොත් මිලි වොට් 500ක් නම් ඒ ආරක්ෂිතව ක්‍රියාත්මක වෙනවද? ඇත්තරම දැන් සෙන දියෝඩය මිලි වොට් 500ක් දක්වා සෝරි මිලි වොට් 500ක් දක්වා ක්ෂමතාවයකින් වැඩ කරනවා. මේ කකන්දරේ හැටියට මෙයා වැඩ කරන්නේ මිලි වොට් 5 දශම ගානකින්. හරි. එතකොට 5 දශම ගානකින් වැඩ කරනවා කියලා කියනකොට ඉතින් ඒක 500ක් දක්වා වැඩ කරන්න පුළුවන්කම තියෙනවා කියන්නේ ඇත්තරම මේ අවස්ථාව ආරක්ෂිතවයි වැඩ කරන්නේ. තේරුණාද? ඒක ලියන්නක මෙන්න මෙහෙම ලියන්න මෙහෙම. ගැටළුවේ දී ඇති දියෝඩය ගැටළුවේ දී ඇති දියෝඩය වට් 500කින් මිලිවට් 500කින් ඈ මිලිවට් 500කින් වට් දශම පහක් කියන්නේ මිලිවට් 500කින් ක්‍රියා කරන බැවින් දියෝඩය ආරක්ෂිතව ක්‍රියා කරයි. දියෝඩය ආරක්ෂිතව ක්‍රියා කරයි. ඊයේ ආරක්ෂිත ක්‍රියා කරයි. හරි එච්චරයි. ඔන්න පස්සේ ප්‍රශ්න හරි. එන්න ඕමම 6 වෙනි ප්‍රශ්නෙට පුතාලා. 6 ප්‍රශ්නෙට එන්න. ඔතනදිත් 6 වෙනි ප්‍රශ්නෙට දාලා සර්කිට් එක අඳගෙන ටක් දාලා. සර්කිට් එක අඳින්න ටක් දාලා. සර්කිට් එක ඇඳලා කලින් අර අහලා තිබ්බා වගේම ප්‍රශ්න වලට උත්තර ටික ගන්න බලන්න. හරි ඉක්මන් කරන්න බලන්න. සර්කිට් එක ඇඳලම පටන් ගන්නම් අපි. සර්කිට් එක ඇඳලම පටන් ගන්නම්. සර්කිට් එක හදලා පටන් ගන්න. හරි ඉක්මන් කරමු අපි. තනියම කරගෙන යන්න බලන්න. සර්කිට් එක හන්ද ටක් කරලා කරගෙන ගියා. පහත දීලා තියෙන පරිපථයේ සෙනෙහ දියෝඩිය බිඳවැටුම් වෝල් නියතාවයේ වෝල් 12ක් කියලා ගන්නලු. සෙනෙහ දියෝඩිය බිඳවැටි ඇතයි උපකල්පනය කරන්න. ඒ කියන්නේ සෙනෙහ දියෝඩිය බිඳවැටලා තියෙනවා කියලා ගන්න. කියලා කියන්නේ. හරි. සර්කිට් එක නම් මෙහෙම. මෙයා 8 කිලෝ ඕම් මෙයා 12 කිලෝ ඕම්
මෙයා සෙනරියෝඩය, මෙයා වෝල් විසයි. හරි, ටක්කර බලන්න පළවෙනි සහ දෙවෙනි කියන කොටස් දෙක උත්තර ටික ගන්න, තනියම හදලා මට උත්තර ටික දාන්න. එක දෙක කොටස් දෙක උත්තර ගත්ත හැකි, එක දෙක කොටස් දෙක තනියම හදන්න. එක දෙක කොටස් දෙක උත්තර නම් මට ටක් කරලා දාන්න, උත්තර ටික දාන්න.
හරි ඉක්මන් කරලා ගන්න බලන්න එක දෙක කොටස් වල උත්තර හැමෝම දාන්න උත්තර ටික අරගෙන හැමෝම උත්තර ටික කියවන්න එක දරුවෙක් නම් එවලද අනිත් අය ඉක්මන් කරන්න බලන්න අනිත් අයත් උත්තර වන්න ටට්ටක් දාලා හරි උත්තර ආවා හරි අපි බලමු පුතේ මෙන්න මෙහෙම ආවද කියලා දැන් ඔය ගානක් ගත්තාම දඩ වැඩස් කරලා හදන්න පුළුවන් වෙන්නට ඕන දැන් අපි මුලින්ම අහන්නේ මේක සරණදී වලේ බිඳ වැඩෙන බෝල් 12යිද කියනවා එතකොට 8 කිලෝ මට සහ කිලෝම් 12 ආයන කරන්ට් දෙක නිහන්නේ හරි එතකොට සරණදී වලේ බිඳ වැඩෙන 12යි හරි මම ලියනවා එහෙනම් මුලින්ම පළවෙනි කොටසට උත්තරේ ගන්නවාම සරණදී වලේ බිඳ වැඩෙන විට මම ලියනවා එහෙම නැත්නම් බිඳ වැටි ඇති නිසා කියන දැමක් සැනදීට බිඳ වැටෙන ඇති නිසා මට ලියන්න පුළුවන් පුතේ D Z සමානයි V R L කියලා ලියනවා V Z සමානයි V R L කියන පුතේ දැන් මෙතන යන කරන්ට් එක I S කියලා දන්නවා මේ කරන්ට් එක I Z මේ කරන්ට් එක I L එහෙනම් V Z සමානයි V R L කියනකොට V Z සමානයි අපිට ලියන්න පුළුවන් V R L කියන්නේ I L වාරයක් R L එතකොට මේ Z කියලා කියන්නේ සෙනා වෝල්ටිය තාවේ බිනවටේ වෝල්ටිය තාවේ 12යි IL වාරයක් RL RL කියන්නේ මෙන්න මෙයාගේ ප්‍රතිරෝධය 8 කිලෝ ඕම් 8 වැඩි කළා 10 3 එහෙනම් IL උත්තර කළා 12 බෙදුවා 8 වැඩි කිරීම 10 3කින් එතකොට එනවා පුතේ 12 බෙදන්නකො 8ෙන් 1.5 වැඩි කළා 10 ඍණ 3ක් කියලා එනවා ඇම්පියර් ඒ කියන්නේ 1.5යි මිලි ඇම්පියර. මිලි ඇම්පියර 1.5ක් කියලා අපෝ යත බලන්න කියන්න කවුද ආවේ කියලා? හරි, ඇවිල්ලා තියෙනවා. හොඳයි. ඊට පස්සේ එයා හරි. ඊට පස්සේ කිලෝම් 12 ආයන කරන්ට් එක කියන්නේ IS අහනවා. දෙවෙනි කොටස. කැලිබ්‍රේටර් මෙන්න මේ සර්කිට් එක. සැපියුම් විභවය. VS සමානයි ප්‍රතිරෝධකය විභවය. VR ධන VZ. එතකොට අපිට ලියන්න පුළුවන් VS සමාන VR කියන්නේ IS වාරයක් R ධන VZ කියලා ලියුව හැකිනේ VS කියන්නේ 20යි සමානයි IS IS කියන්නේ ධන නැති යගේනේ වාරයක් R කියන්නේ 12 කිලෝ ඕම් 12 වැඩි කළා 10 3කින් ධන සෙන ඩයඩ් එකේ විභවය කියන්නේ වෝල් 12යි මෙයා මේ පැත්තට ගන්නවා 20න් 12ක් අඩු කරනවා සමානයි 12 වැඩි කළා 10 3 වාරයක් IS 20න් 12ක් යද්දි 8යි සමානයි 12 වැඩි කරනවා 10 3 වාරයක් IS කියලා ගන්නවා ඊට පස්සේ IS සමානයි කියන උත්තරයක් එනවා 8 බෙදෙනවා 12 වැඩි කිරීම 10 3කින් 8 බෙදෙනවා 12න් එතකොට උත්තරයක් යනවා 0.6 ව සෙට් එකක් 6යි 7ක් කියලා ගන්නාමම මිලි ඇම්පියර වලින් ඔන්න IS අගය මෙයාගේ ආපු ඒ වරණ කාටද කියලා මට බඩක් කියන්න ඔයාගේ
ආරයිට් හරි උත්තරය වෙලා තියෙනවා. හොඳයි. දැන් පොඩි අහනවා 1 2 කොටස් 2 හරි. තුන්වෙනි කොටසෙන් අහනවා ඉහත 2 සහ 1 සහ 2 පිළිතුරු භාවිතයෙන් සෙනර් ඩියෝඩයේ බිඳ වැඩි නැති බව පෙන්වන්න. පුතාලද සෙනර් ඩියෝඩයේ බිඳ වැඩෙනවා නම් මෙතනින් ඇතුළට කරන්ට් එක මේ දෙන්නාගේ එකතුවට සමාන වෙන්න බෑ. හරිද? දැන් අපිට පේනවා මෙතනදී IS අගය කුඩයි කාට වඩාද? IS 0.6යි 7යි. IL 1.5යි. දැන් ඇතුළට කරන්ට් එක කරනවා මෙන්න මේ කරන්ට් එක ලොකු වෙලා තියෙනවා. ඒක වෙන්න බෑ. පැහැදිලිද? දැන් ඇත්තටම සෙනර් ඩියෝඩයේ බිඳ වැටලා නැත්තම් මේ පැත්තේ කරන්ට් එක මේ කරන්ට් එකට වඩා චූටි වෙන්න මේ ලොකු වෙන්න ඕනේ. මේ පැත්ත ලොකු වෙන්න ඕනේ, මේ පැත්ත පොඩි වෙන්න ඕනේ කරන්ට් එකෙන්. දැන් නමුත් මේකදී ඒක එහෙම වෙලා නැහැ. එතකොට මෙයාගේ IL ලොකුයි IS පොඩි. එතකොට ඔතන අවුලක් තියෙනවා. හරිද? හොඳයි. එතකොට අපෙන් අහන්නේ සෙනර් ඩියෝඩයේ බිඳ වැටි නැති බව වෙන්න ඕනේ. දැන් සෙනර් ඩියෝඩයේ බිඳ වැටෙනවා නම් හරි? සෙනර් ඩියෝඩයේ බිඳ වැටෙනවා නම් IS I හැමෝටම වඩා ලොකු වෙන්නට ඕනේ. ඒක එහෙම වෙලා නැහැ. එනිසා අපි ලියනවා තුන්වෙනි කොටසට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. අපිට ගන්න පුළුවන් හරි අපිට ගන්න පුළුවන් පොදේ හරි අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම. අපි දන්නවා IS සමානයි IL ධන IZ කියලා ගන්නවානේ. නිසා IZ කියලා කියන්නේ IS ඍණ IL කියලා ගන්නවානේ. IS කියන්නේ 0.6යි 7යි. IL කියන්නේ කීයද? 1.5යි. මේකෙන් මේ කඩු කරන්නේ ඍණාගයක් නෙන්නේ. ඒකට 10න් 7ක් ඇද්දි 3යි. 4න් 6ක් ඇද්දි 4යි. 6ක් අඩු කරන්න බෑ. 14න් 6ක් ඇද්දි 8යි. 0.83ක් කියලා නෝ ඍණ. හරිද? ඍණ කරන්ට් එකක්. ඍණ කරන්ට් එකක් ඇති වෙන්න පුළුවන් යන පැත්තට විරුද්ධ පැත්තට. සලකුණු කරලා තියෙන පැත්තට විරුද්ධ පැත්තට තමයි එන ධාරාව යන්නේ. ඒ කියන්නේ එහෙම වුණොත් පෙර නඹුරු කරන්ට් එකක් නෙමෙයි යන්නේ. හරි, පසු නඹුරු ධාරාවක්නේ. හරි, එතකොට අපිට ඒක වැඩක් නැහැ. ඒ නිසා අපිට එන්න ඍණාගයක්. මෙන්න මේක තමයි අවුල. අපි මේ ගාන මේ විදිහට විසඳලා කියනවා පරිපථයේ දීලා තියෙන විදිහට කරන්ට් එක යනවා නම් මේක යන්නට අනිත් පැත්තට. එතන මේ ආගි ඍණාගයක් කියන්නේ ඇත්තම කරන්ට් එක යනවනේ මේ පැත්තට. ඒ කියන්නේ පෙර නඹුරු වෙලාවේ කරන්ට් එක යනවා කොහොමවත් පසු නඹුරු වෙලාවේ ධාරාව කපන්දර අපි කියන්නේ. ඒ නිසා මෙතනින් අපිට උත්තරය ගන්න පුළුවන් ප්‍රකාශනයක් විදියට. මේ දක්වා ලියා ගන්න කොටක් ගාලා මේක ලියා ගන්න කොටක් ගාලා හරි ඉක්මන ලියා ගන්නකෝ. හරි, එහෙනම් මේම ගණනේ ලැබුණ පරිදි මේක ලියලා කැටේ ලියනවා. ගණනේදී ලැබුණ පරිදි සෙනේ ඩයෝඩය හරහා පසු නැඹුරු ධාරාවක් නැහැ, පෙර නැඹුරු ධාරාවක් තියෙනවා. සෙනේ ඩයෝඩය හරහා පෙර නැඹුරු ධාරාවක් ගමන් ගනී. පෙර නැඹුරු ධාරාවක් ගමන් ගනී. පෙර නැඹුරු ධාරාවක් කියන කණි පැත්තට යන්නේ. හරි, පෙර නැඹුරු ධාරාවක් ගමන් ගනී. එනම් මෙහිදී ඩයෝඩයේ බිඳ වැටී නොමැත. මොකද ඩයෝඩයේ බිඳ වැටුණොත් විතරයි පස නඹුරු ධාරාවක් කියන්නේ. දැන් යන පෙර නඹුරු ධාරාවක්. එනම් මෙවිට ඩයෝඩය බිඳ වැටී නොමැත. එබැවින් කළ උපකල්පනය වැරදිය. හරි, ඊට පස්සේ හනවා හතරේ කොටස
කිලෝ ඕම් 12 තුලින් ගලන ධාරාවස යන්න. මෙයා තුලින් ගලන කරන්ට් එක අහනවා. එහෙනම් දැන් මේ වෙලාවේ සෙනර් ඩියෝඩේ බිඳ වැටලා නැත්තම් මෙන්න මේ මැද තියෙන සෙනර් ඩයෝඩ් එක හරහා පසුනපුරු ධාරාවක් යනවා. පෙරනපුරු ධාරාවක් යන්නේ නැහැනේ. සෝරි පෙරනපුරු ධාරාවක් යනවා. පසුනපුරු ධාරාවක් යන්නේ නැහැනේ. එහෙනම් මේ සෙනර් ඩයෝඩ් එක පරිපථයට වැඩක් නැහැ. මේක අපිට අයින් කරලා දාන්න පුළුවන්. එහෙනම් සෙනර් ඩයෝඩ් එක පරිපථයෙන් අයින් කරපු අවස්ථාවක් තියෙනවනේ. ඕම් ඔය අවස්ථාව පමණක් සලකලා අපිට කතන්දරේ නැවත ගොඩ නගන්න පුළුවන්. පැහැදිලිද? ඒකට සෙනර දියෝඩේ බිඳ වැටලා නැත්තම් ඒක පරිපථයෙන් අපිට අයින් කර හැකියි. හරි? ලියන්න පස්සෙන් කොටස මෙන්න මෙහෙම. ලියන්න. සෙනර දියෝඩය බිඳ වැටි නොමැති නිසා සෙනර දියෝඩේ බිඳ වැටි නොමැති නිසා සෙනර දියෝඩේ බිඳ වැටි නොමැති නිසා එය සෙනදියෝඩේ බිඳවැටී නොමැති නිසා එය සෙනදියෝඩේ බිඳවැටී නොමැති නිසා එය පරිපතයෙන් ඉවත් කළ හැක. එය පරිපතයෙන් ඉවත් කළ හැක. ඒ පරිපතයෙන් ඉවත් කළ හැක කියලා දාලා මෙයා ඇඳලා ඇඳලා කෙලිම මේ සර්කිට් එකට දාලා දුවේ I සමානයි V බෙදීම R කියලා. ඒක ඇත්තටම මෙයාගේ මේ එකම ධාරාවක් යන්නේ මම එක I note කියලා ගන්නවා. I note එකේ එකම කරන්ට් එකක් යන්නේ. I සමානයි V බෙදී R මගින්. I කියන්නේ I note. V කියන්නේ VS බෙදුවා R වලින්. R කියන්නේ ඔය දෙන්නගේ එකතුව. එහෙනම් කෙලින්ම VS කියන්නේ වෝල්ට් වලින් 20යි R කියන්නේ ඕම් 20ට ඕම් කිලෝ ඕම් 20ට 20 කිලෝ ඕම් 12 කිලෝ මට එකතු කරනවා. 12යි 8යි එකතු කරනවා. 10 3ක් කියලා ඉරින් දා ගන්නවා. හරි. එතකොට 18යි 12යි 18යි කියන්නේ 20යි මේකට මේක කැපෙනවා. එක වැඩි කිරීම 10 3ක් ඇම්පියර ඒ කියන්නේ 1යි මිලි ඇම්පියර කියලා උත්තරයක් එනවා. එහෙනම් කිලෝ ඕම් 12ක් විතරක් නෙමෙයි කිලෝ ඕම් 8 පවා 8 තුලින් පවා යන්නේ මිලි ඇම්පියර එක කරන්ට් එකක්. ඔන්න උත්තරේ. අඩු පාඩුව දා ගන්න. හරි ඊට පස්සේ ඔය ටික කරලා ඔයා එන්න හත් වෙනි ගානට එන්න. මේක තව ලියලා ඉන්නවද? නැහැනේ. නැහැ. හත් වෙනි ගාන පටන් ගන්න බලන්න. අත්තිනි ගාන පටන් ගන්න හැමෝම ඉක්මනින් පටන් ගන්න සර්කිට් එක හදගෙන පටන් ගන්න බලන්න. හත් වෙනි ගාන තනියම පටන් ගන්න. මෙතනින් IS current එකක්, මෙතනින් I load, මෙතනින් IZ. හරි. ටක් ගන්න බලන්න. මෙයාගේ බිඳ වැටු වෝල්ටේජ් තමයි වෝල්ට් 10ක් කියලා කියනවා. සෙනර දියෝඩේ බිඳ වැටි ඇතයි උපකල්පනීය කරලා 1 2 කොටස් දෙක උත්තර ගන්න බලන්න ඉක්මනින්. 1 2 කොටස් දෙක උත්තර ගන්න ඉක්මනින්ම. ඒක උත්තර ගන්න හැටි ඉක්මන් කරලා ගන්න බලන්න. 1 2 කොටස් දෙක උත්තර ගන්න හැමෝම.
උත්තරාවද රයිට් හරි ගත්ත දරුවෝ ඉන්නවා හරි එක දෙක කොටස් දෙකරන උත්තර ලේසියෙන් වලට ගන්න පුළුවන් අවුලක් නැහැ මම කරමු මෙතනදී සෙනදී හොඩි බිදවැටුම් වෝල්ටියතාවයේ 10යිනේ එතන කිලෝ වම් 8 තුලින් ගලන ධාරාවයි 12 තුලින් ගලන ධාරාවයි මම කියනවා සෙනදියෝඩය බිඳ වැටි ඇති විට සෙනදියෝඩේ විභවය V Z සමානයි ප්‍රතිරෝධයේ විභවය V R L එතකොට සෙනදියෝඩේ විභවය කියන්නේ V Z V Z අපිට සමානයි ලියන්න පුළුවන් I L වාරයක් R L V Z දෙනවා අපිට වෝල්ට් වලින් 10යි I L තමයි හොයන්න ඕන RL කියන්නේ 8 වැඩි කියන එකම 10 3යි. IL උත්තර කරනවා 10 බෙදෙනවා 8 වැඩි කිරීම 10 3කින්. 10 බෙදෙනවා 8ෙන්. හරි. 10 බෙදෙනවා 8ෙන්. උත්තරයක් එනවා 1.25ක් කියලා එනවා මිලි ඇම්පියර් වලින් IL IL මිලි ඇම්පියර් වලින් 1.25යි. හරි. ඊට පස්සේ කිලෝ ඔම් 12 හරහා ගලන ධාරාව එහෙවත් IS අහනවා. හරි අපිට ඒකට උත්තරය ලියන්න පුළුවන්. මේක පළවෙනි කොටසනේ. මෙයාට ලියන්න පුළුවන් අර කලින් වගේම VS සමානයි VR ධන VZ. VS සමානයි VR ධන VZ කියලා ලියන්න පුළුවන්. VS සමානයි VR කියන්නේ IS වාරයක් R කියලා ගත්තා ධන VZ VS කියන්නේ 30යි IS දන්නේ නැහැ වාරයක් R කියන්නේ 12යි කිලෝ ඕම් 12 වැඩි කිරීම 10 3යි ධන VZ VZ කියලා කියන්නේ වෝල්ට් 10යි මෙයා මේ පැත්තට ගේනවා 30න් 10ක් අඩු කරනවා 12 වැඩි කරනවා 10 3 වාරයක් IS කියලා ගන්නවා 30න් 10ක් ඇද්දි 20යි සමානයි 12 වැඩි කිරීම 10 3 වාරයක් IS හරිද මම දැන් මේ ටික සුළු කරනවා IS සමානයි 20 බෙදෙනවා 12 වැඩි කිරීම 10 3ක් 20 බෙදෙනවා 12ෙන් 1.6 ඒවා සෙට් එකක් 6යි 7ක් කියලා ගන්නවා මිලි ඇම්පියර් වලින් හරි එතකොට ඔන්න IL 1.25යි IS 1.6යි 7යි හරි දැන් මේ වටිනාකම් දෙක ආවනම් ඔබ නිවැරදි මොකක් හරි වෙලා තියෙනවා හරි තුන්වෙනි කොටස කියනවා ඉහත 1 සහ 2 පිළිතුරු භාවිතයෙන් සෙනදියෝඩේ විදවැටි ඇති බව පෙන්වන්න හරි සෙනදියෝඩේ විදවැටෙනවා නම් අපිට IZ වල වටිනාකම සඳහා ධනාගයක් එන්නට ඕනේ හරි රයිට් මම එනවා තුන්වෙනි කොටස උත්තරේ ගන්න අපි දන්නවා IS සමානයි IL ධන IZ කියලා සූත්‍රයක් මේක නිසා මම IZ තනි කරනවා IS වලින් IL ලාගේ අඩු කරනවා IS කියන්නේ කීයද 1.6යි 7යි IL කියන්නේ කීයද 1.25යි මෙයා IZ 7ෙන් 5ක් ඇද්දි 2යි 6ෙන් 2ක් ඇද්දි 4යි බිංදුවයි IZ සමානයි මිලි ඇම්පියර් වලින් මෙච්චරයි හරි එතන මිලි ඇම්පියර් වලින් අපිට එනවා කතන්දරයක් IZ කියන්නේ 0.42 මේකත් අපෙන් අහනවා සෙන ඩයෝඩ් එක වලින් ගලන කරන්ට් එක ඔන්න අපි 4 වෙනි කොටසට උත්තරේ දැන් අරන් ඉවරයි දැන් එතකොට මෙතනදී ලැබෙන්නේ ධනාංගයක් නිසා අපිට කොහොමවත් කියන්න පුළුවන් සෙන එක සෙන කරන්ට් එකක් තියෙනවා කියන්නේ සෙන ඩයෝඩ් එක බිඳ වැටලා තියෙනවා හරි මේ ගණනය කිරීම කරලා ඉවර කරගන්න කොටක් ගන්න හරි ඉවරද හරි ඔක කරණය කිරීම කරලා ඉවර කරලා යන්නේ මෙන්න මෙහෙම ලියන්න ලියන්න පිළිතුරේ පරිදි
පිළිතුරේ පරිදි සෙන ධාරාවක් පිළිතුරේ පරිදි සෙන ධාරාවක් පිළිතුරේ පරිදි සෙන ධාරාවක් පිළිතුරේ පරිදි සෙන ධාරාවක් සෙන ධාරාවක් ඇතිවේ සෙන ධාරාවක් ඇතිවේ එවිට සෙන ඩියෝඩය නැත්නම් ඩයෝඩය එවිට සෙන ඩියෝඩය බිඳ වැටී ඇත මොකද සෙන කරන්ට් එකක් තියෙනවා නම් සෙන ඩයෝඩ් එක බිඳ වැටෙනවා සෙන ඩයෝඩය බිඳ වැටී ඇත සෙන ඩයෝඩය බිඳ වැටී ඇත සෙන ඩයෝඩය බිඳ වැටී ඇත එනම් කළ උපකල්පනය නිවැරදිය එනම් කළ උපකල්පනය නිවැරදිය හරි එතකොට හතරවෙනි කොටස උත්තරේ ඕක අපි අරන් තියෙනවා හරි රයිට් එතකොට ඔන්න හත්වෙනි ප්‍රශ්නේ ඉවරයි හරි දැන් ඔන්න මම ආයෙනවා කතා කරන්න පාඩමේ අලුත් කොටසකට හරි පාඩමේ අලුත් කොටසකට මම එනවා කතා කරන්න ලියන්න පුතේ ටොපික් එක ඍජුකරණය කියලා ටොපික් එක ලියන්න පුතාලා ඍජුකරණය කියලා ටොපික් එක ලියන්න ඍජුකරණය තව එකක් ලියන්නලා ඍජුකරණය කියලා හරි ඍජුකරණය කියන්නේ මොකක්ද කියලා මම පැහැදිලි කරන්නම් ඍජුකරණය කියන්නේ පුතේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් සරණ ධාරාවක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය තමයි අපි ඍජුකරණය කියලා කියන්නේ හරි එතකොට ඍජුකරණය ගැන කතා කරනකොට අපිට ඍජුකරණය ආකාර කීපයකින් හමු වෙනවා හරි අපි දැන් මේ ක්‍රම ටිකයි මෙතනදී කතා කරන්නට යන්නේ හරි මම එකින් එක දැන් විස්තර කරන චුට්ටක් අවධානයෙන් අහගෙන ඉන්න ඍජුකරණය කියන්නේ මොකක්ද කියලා මොකද ඍජුකරණය කියලා කියන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් සරල ධාරාවක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය. මේ සඳහා පුතේ පරිණාමකයක් අනිවාර්යයෙන් අවශ්‍ය වෙනවා. පරිණාමකයක් අවශ්‍ය වෙනවා. මේ සඳහා ගන්න පුතේ අවකල පරිණාමක අරගෙන හරි මෙතනදී ඍජුකාරක පරිපථයක් කරහා අපිට ආර්ගෙල් භාරයක් මෙතන සයිනාකාර ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් ලබා දීම කරනවා. මේ තියෙන්නේ අර්ධ තරංග ඍජුකරණය. හරිද? ඊට පස්සේ පූර්ණ තරංග ඍජුකරණය ගැන මම මෙතනදී පැහැදිලි කිරීමක් කරනවා. පූර්ණ තරංග ඍජුකරණය ගැන කතා කරනකොට අපිට මෙහෙම විස්තර කරන්න පුළුවන්. මේකට අපි කියනවා සේතුවක් කියලා සේතුවක් ද්විතීක දංගරයේ ප්‍රධාන දෙක කෙලින්ම මේ සේතුවට සම්බන්ධ කරනවා එතකොට හරි අපි මේ සඳහා පාවිච්චි කරන දරුණේ මැද සවුනක් පරිණාමක ඒ කියන්නේ සෙන්ටර් ට්‍රාන්ස්ෆෝම් එකක් පාවිච්චි කරන්නේ මෙයා RL බහරයක් තියෙනවා හරි අපිට දැන් දරුවනේ මම පුංචි පැහැදිලි කිරීමකුත් මෙතනදී කරන්නම් අන්ත පොඩ්ඩක් මේක විස්තර කරලා කරගෙන යන්නම්කො හරි විස්තර කරගෙන යන්නම්කො ලැජ්ජා බලන්න ඉන්න මෙහෙමයි මේ සර්කිට් එක මම ගන්නෙ ද්විතීක දඟරය ඒ කියන්නේ ට්‍රාන්ස්ෆෝම එකේ අපිට හම්බ වෙනවා මෙතන සේතු මූල ධර්මයට අනුව රඳවපු සර්කිට් එක මම ටිකක් ලොකුවට දැනගන්නම් යාව
හරි. මෙතෙන්ද එනවා. හරි ප්‍රධානය. හරි දැන් මම මෙතෙන්ද ගන්නේ මේ පැත්ත ට්‍රාන්ස්ෆෝමර් එකේ ප්‍රයිමරි එක, මේ පැත්ත සෙකන්ඩරි එක. හරි එතකොට මෙතෙන්ද දෙන්නේ වෝල් 230යි, වෝල් 230යි හර්ට්ස් 50ක් වගේ වෝල් ඩේටාවක් මෙතෙන්ද දෙනවා. හරි මෙයාට එහෙමම තමයි, වෝල් 230යි හර්ට්ස් 50ක් වගේ වෝල් ඩේටාවක් දෙනවා. 230යි වෝල් 50යි හර්ට්ස් වගේ වෝල් ඩේටාවක් සහ සංඛ්‍යාවක්. හරිද? right. දැන් බලන්න මෙයාට අපි කියනවා අර්ධ තරංග ඍජුකරණය. මෙයාට කියන්නේ අර්ධ තරංග ඍජුකරණය. මම මෙතන ලියනවාකෝ. මෙයා අර්ධ තරංග ඍජුකරණය. මෙයාට කියනවා පූර්ණ තරංග ඍජුකරණයක්. ඒ කියන්නේ සේතු පරිපථයක් භාවිතා කරලා තියෙන්නේ. එතකොට සේතු පරිපථ භාවිත පූර්ව තරංග ඍජු කරන පරිපථයක් තියෙන්නේ. සේතු පරිපථයක් භාවිත පූර්ණ තරංග ඍජු කරන පරිපථයක් තියෙන්නේ. හරි දැන් අර්ධ තරංග ඍජු කරන පරිපථයක් සහ පූර්ව තරංග ඍජු කරන පරිපථයක් දක්වාම තියෙන වෙනස තමයි මෙයාගේ ඉන්පුට් එක සහ අවුට්පුට් එක ගත්තහම. මම ඒක තව ටිකක් මෙහෙමත් කියන්නම්කෝ. දැන් අපි අර්ධ තරංග ඍජු කරන පරිපථයක් ගත්තහම අර්ධ තරංග ඍජු කරන පරිපථයක මෙතනින් මේ පැත්තට ද්විතීයිකයට වාල්ටේතාවෙදී මේ ඩයෝඩ් එක හරහා යන නිසා මේ පැත්තට ධාරාව ගමන් කරන්න පුළුවන්. හැබැයි අනිත් පැත්තට කරන්ට් එක යන්න බෑ, මෙතනින් බ්ලොක් කරනවා. ඒ නිසා හැමතිස්සම මේ පැත්තේ ප්‍රත්‍යාවර්ත දුන්නට මේ පැත්තෙදී එක ප්‍රත්‍යාවර්ත භාවයේ එක පුඩුවක් අහෝසි වෙනවා. එතකොට හැමතිස්සම මේක සරල ධාරාවක් වගේ තමයි පේන්න ගන්නෙ. පැහැදිලිද? හරි. එතකොට මේ සර්කිට් එක ගත්තට පස්සේ මෙයාගේ අවුට් වෙන සර්කිට් එක අපි සලකනකොට හරි මම මෙතනදී සම්බන්ධතා කිහිපයක් මම පැහැදිලි කිරීමක් කරන්නම්. මෙතනදී ලැබෙන මේ බාහිර හරහා ලැබෙන සරල ධාරා වෝල්ටීයතාවය අපි ගත්තොත් එහෙම VDC කියලා. ඊට කලින් මේ පැත්තෙන් මට හම්බ වෙන, ඒ කියන්නේ බාහිර හරහා ගන්න උපරිම වෝල්ටීයතාවය ගන්න කියලා කිව්වොත් මෙයාගේ ද්විතීයිකයේ විභවය කියන්නේ V මේ සමානයි මේ දෙන්නගේ විභව බල එකතුව කියලා අපිට ගන්න පුළුවන්. VS සමානයි VD ධන VRL කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේමයි මෙයාගේ සරල ධාරා විභවය. මම කියනවා සරල ධාරා විභවය VD නම් සරල ධාරා විභවය VD කියලා ගත්තොත් එතන VDC කියලා ගත්තොත් කියනවා VDC කියලා කියන්නේ අපි කියනවා ඔය වටිනාකම ගත්තාම උපරිම වෝල්ටීයතාවය, ඒ කියන්නේ DTK ගලන උපරිම වෝල්ටීයතාවය ගත්තාම අපි කියනවා secondary එකේ maximum වෝල්ටීයතාවය බෙදනවා pi වලින්. ඔන්න සරල ධාරා වෝල්ටීයතාවය. DTK උපරිම වෝල්ටීයතාවය pi වලින් බෙදුවොත් අපිට VDC එනවා. සේතු පරිපථය භාවිතා කරනකොට මෙතනින් යන කරන්ට් එක කැලිම මේ ඩයෝඩ් එක හරහා ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මේ ඩයෝඩ් එක හරහා ගිහිල්ලා තමයි සර්කිට් එක කම්ප්ලීට් කරන්නේ. හැමතිස්සෙම පරිපථයේ ඩයෝඩ් දෙකක් එකතු කර ගන්නවා. එහෙනම් VS සමානයි 2ක් VD ධන VRL කියලා එනවා. ඔන්න එක සම්බන්ධතාවයක්. ඒ වගේම මෙයාගේ සරල ධාරා වෝල්ටීයතාවය සරල ධාරා වෝල්ටීයතාවය මෙයාගේ VDC නම් ලියනවා. VDC කියලා කියන්නේ අපි දන්නවා 2යි V secondary එකේ maximum වටිනාකම බෙදෙනවා 5 වලින්. ඔන්න අර්ධ තරංග ඍජු කරන පරිපථ සහ පූර්ණ තරංග ඍජු කරන පරිපථ කියන වර්ග දෙකේ සම්බන්ධතාව ටික මම කිව්වා. දැන් ඉස්සෙල්ලාම නෝට් එකේ ඔයාලා ඔන්න ඔය ටික පිළිවෙලට තනතන දා ගන්නකො. ඉස්සෙල්ලා මේ වාක්‍ය ලියන්නකො ඍජු කරන එක දැම්මම යටි ලියන්න මෙහෙම. මෙහෙම ලියන්න. ප්‍රත්‍යාවර්ත ධාරාවක්. ප්‍රත්‍යාවර්ත ධාරාවක් සරල ධාරාවක් බවට පත් කිරීම. ප්‍රත්‍යාවර්ත ධාරාවක්
සරල ධාරාවක් බවට පත් කිරීම ප්‍රත්‍යාවර්ත ධාරාවක් සරල ධාරාවක් බවට පත් කිරීම මෙහිදී සිදුවේ මෙහිදී සිදුවේ මෙහිදී සිදුවේ කියලා දාලා ඔයා අර්ධ බලංග ඍජුකරණය කියලා මෙයා ඇඳලා මේ ටික දාන්න කේතු සේතු පරිපථය භාවිත පූර්ණ ඍජුකරණ පරිපථ කියලා දාලා මෙයා ඇඳලා මේ ටික නොට් කරන්න ටක් ගාලා බලන්න ටික ඉවර කරන්න බලන්න ඉක්මනින් ටික දාන්න බලන්න පට් පට් ගාලා ගන්න ඉක්මන් කරලා ගන්න බලන්න
හරි. තාම මේක නෝට් කරලා ඉන්නවද? ඉක්මනින් බලන්න. තාම ලියලා ඉන්නවද කියන්න. හරි මේක නෝට් කරා. හරි ඊට පස්සේ පොතේ එන්න ඔයා T4 පේපර් එකට එන්න. මෙතනින් පස්සේ T4 පේපර් එකට එන්න. T4 පේපර් එකට එන්න ටග් ගාලා වරෙන් දීලා තියෙන T4 පේපර් එකට එන්න. ලස්සන ගණන් දිලස් වෙන දරබඩස් කරලා වල හදේකි. T4 පේපර් එකට එන්න බලන්න. T4 පේපර් එකේ පළවෙනි ප්‍රශ්නය වතාවක් හොඳින් කියව ගන්න බලන්න. වතාවක් හොඳින් කියව ගන්න. වතාවක් හොඳින් කියවගෙන බලන්න පොඩි ට්‍රයි එකක් දෙන්න බලන්න. දත්ත ටික තියා ගන්න ඉස්සරම ගානේ ගන්න. දත්ත ටික තියා ගත්තා නම් උත්තර ගන්න එක දිහා තියෙන්න. ගන්න දත්ත ටික ලියා ගන්නකොට අට්ටක් ගාලා. හරි T4 වෙබරේදී පළවෙනි ප්‍රශ්නය වෝල් 230යි RMS හර්ට්ස් 50ක බෘහස්ත ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය. ඒ කියන්නේ V RMS දැන් 230 කියන්නේ ඔය ට්‍රාන්ස්ෆෝමරේගේ ප්‍රයිමරි එක පැත්ත. ඒ කියන්නේ ප්‍රයිමරි එකේ RMS තමයි දෙන්නේ 230ක් කියලා වෝල් වලින්. අන්න දත්තයක් හර්ට්ස් 50ක සංඛ්‍යාවක් ඒකුත් තියෙනවා. වෝල්ටීයතාවය 20ට එකක් වන අවකර පරිණාමකයක් මගින්. 20ට එකක් කියලා කියන්නේ පුතේ ඔය ප්‍රාථමිකයේ සහ ද්විතීයිකයේ වට ගණන කර අනුපාතය. එතකොට ප්‍රාථමිකයේ වට ගණන කියන්නේ NP යට NS සමානයි ප්‍රයිමරි එක යට සෙකන්ඩරි එක සමානයි 20ට 1යි. හරි 20 යට 1යි. ඕකනේ කියන්නේ NP යට NS කියන්නේ 20 බෙදීම 1යි. හරි ඕකයි අදහස. අවකර පරිණාමකයක් මගින් අඩු ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයකට පරිවර්තනය කර අර්ධ තරංග ඍජු කරන පරිපථයකට දෙනවා. ඩියෝඩේ පරිපූර්ණයිලු. හරි එතන ඩයෝඩ් එකේ මේ විභව බැස්මක් නැහැ කියලා කියන්නේ. හරි පළවෙනි කොටස කියනවා ගෘහස්ත විදුලි සැපයම උච්චකය. දැන් ගෘහස්ත විදුලි සැපයමේ RMS අගය දෙනවනේ අපිට. හරි මේ ටික දත්ත. මේව දත්ත. ඔය කොට කරලා තියාගත්ත දත්ත. ඔය ගාන දිල තියෙන දත්ත ටික. හරි දැන් අපෙන් අහන්නේ පළවෙනි කොටස. ගෘහස්ත විදුලි සැපයම උච්චකය. අපි දන්නවනේ පුතේ හොඳට අහගෙන ඉන්න VRMS සමානයි VP බෙදීම වර්ගමූල දෙකක් කියලා එකක් දන්නව නේද? හරි VP කියන්නේ මෙතනදී peak value එකේ උපරිම value එකනේ. ඒක නිකන් පැටලී වගේ නම් මම ලියන්නවා V max කියලා. හරි V max කියලා මම ලියන්නම්. හරි primary එකටම තව ඒ කියන්නේ peak primary එකයි peak එකයි පැටලෙන්න පුළුවන් නිසා මම ලියනවා VP කියන්නේ උපරිම voltage තාව ඒක මම ලියනවා V max කියලා. බෙදීම වර්ගමූල දෙකක්. ඔහොම සූත්‍රයක් ඔයාලා දන්නවනේ. දැන් මම ඔබ ප්‍රයිමරි එක පැත්තට දානවා. ට්‍රාන්ස්ෆෝමර් එකේ ප්‍රයිමරි එක පැත්තේ අපි දන්නවා මම V ප්‍රයිමරි එකේ RMS සමානයි ප්‍රයිමරි එකේ මැක්සිමම් මගේ බෙදෙනවා වර්ගමූල දෙකෙන් කියලා ලියන්න පුළුවන්. හරිද? RMS සමානයි V max යට වර්ගමූල දෙකක් කියනකොට මට මේක ලියන්න පුළුවන් ප්‍රයිමරි එකේ RMS සමානයි ප්‍රයිමරි එකේ මැක්සිමම් බෙදීම වර්ගමූල දෙකක්. දැන් මට ආදේශ කරගන්න පුළුවන්නේ ප්‍රයිමරි එකේ RMS කියන්නේ 230යි. මේක නිහන්නේ ප්‍රයිමරි එකේ මැක්සිමම් මගේනේ.
මූල දෙකෙන් ගුණ කරගත්ත ගමන් උත්තරයක් එයි. හරි මේක පුළුවන් කියමුක අපි ඔබලා තනියම හදනවා. දෙක R එක හරහා උඩරිම වෝල්ටීයතාවය. R එක නෙමෙයි R L තර ගන්න. R L හරහා උඩරිම වෝල්ටීයතාවය. අපි උතනදී ගත්ත මෙන්න මේ සූත්‍රයේ පොතේ. මොකද සූත්‍රය සෙකන්ඩරි එකේ වෝල්ටීයතාවය සමානයි ඩයෝඩ් එකේ වෝල්ටීයතාවය දන බාහිර වෝල්ටීයතාවය කියලා සූත්‍රයක් ගත්තා. ඔන්න ඕක නිසා පොතේ මට ලියන්න පුළුවන් සෙකන්ඩරි එකේ මැක්සිමම් වැලියු එක සමානයි ඩයෝඩ් එකේ විභවය නම් බිංදුවක් කියලා කියනවා R ලෝඩ් එකේ මැක්සිමම් වැලියු එක කියලා මට ලියන්න පුළුවන්. මේක තමයි යහන්නේ. අපි මේක දන්නේ නැහැ. හැබැයි අපි දන්නවා V ප්‍රයිමරි එකේ මැක්සිමම් දන්නවා. ප්‍රයිමරි එකේ මැක්සිමම් දන්නවනම් අපිට පුළුවන් දරුවනේ අපි දන්නවා ට්‍රාන්ස්ෆෝමර් එකක වෝල්ටීයතාවය සහ ධාරාව වට ගණන් අතර අනුපාතය මම හිතනවාට දන්නවා. අන්නේ සූත්‍රය දාලා අපි එතනින් පදයක් උක්ත කරලා වටිනාකමක් අරන් කියන හරිය. හරි දැන් මම පැත්තක ලියා ගන්නවා. අපි දන්නවා VP යට ඒ කියන්නේ ප්‍රයිමරි එකේ වෝල්ටීයතාවය සෙකන්ඩරි එකේ වෝල්ටීයතාවය දන්න අනුපාතය ප්‍රයිමරි එකේ වට ගණන සෙකන්ඩරි එකේ වට ගණන දක්වන අනුපාතය සමානයි. මෙතනින් අපි ලියනවා කරන්ට් එකේ සෙකන්ඩරි එක කරන්ට් එකේ ප්‍රයිමරි එක. මේක ඔයාලා දන්න සූත්‍රයක්. හරිද? දැන් නැත්නම් පැත්තක ලියා ගන්න. ප්‍රයිමරි එකේ වෝල්ටීයතාව සෙකන්ඩරි එකේ වෝල්ටීයතාවෙන් බෙදෙනවා. ප්‍රයිමරි එකේ වට ගණන සෙකන්ඩරි එකේ වට ගණනෙන් බෙදෙනවා. සෙකන්ඩරි එකේ කරන්ට් එක ප්‍රයිමරි එකේ ගලන කරන්ට් එකෙන් බෙදෙනවා. එතකොට අපිට ඔන්නෙම සම්බන්ධතාවයක් ලැබෙනවා. පැහැදිලිද? හරි. මෙන්න මේ සම්බන්ධතාවය පාවිච්චි කරන පුදේ මම ලියනවා මෙන්න මේ පරිවිඩි දෙන්න ගත්තොත් මට ලියන්න පුළුවන් නේද? VP යට VS සමානයි NP යට NS වෙනව නේද? මම මෙතනදී ලියනවා. හරි මම මෙතනදී ලියනවා V ප්‍රයිමරි එකේ මැක්සිමම් අගය බෙදෙනවා සෙකන්ඩරි එකේ මැක්සිමම් අගය සමානයි NP යට NS කියන්නේ NIS යට එකක් කියලා ලියන්න පුළුවන්. පැහැදිලිද? මම මේ පළවෙනි පද දෙක විතරක් අරගෙන NP යට NS සමානයි VP යට VS සමානයි NP යට NS කියලා ගත්තානේ. මම මේ පැත්තට දැම්මා ප්‍රයිමරි එකේ RMS සෙකන්ඩරි එකේ RMS දාන්න පුළුවන් අනුපාතයක් නිසා ගැටලුවක් නැහැ. මෙයා මෙදීම මේක කියන්නේ 22යි. දැන් පුතේ මෙතන ගානේ VP max හොයා ගන්නවනේ. මෙයා දන්නවනේ VS max දාන්න බැයිද? උත්තරේට හොයා ගන්න පුළුවන්. ඒ අගේ මෙතෙන්ද දැම්මොත් VRL max එන්නේ නැද්ද? එනවා. හරි. එතකොට පුතේ පළවෙනි කොටස් තුනටම උත්තර එනවා. අන්නේ කොටස් තුනට උත්තර ටික ටක්කල ගණනය කරන බලන්න. මම ඔය කියපු පිළිවෙලට ඉස්සර මේක හොයන්න. මේක හොයලා ප්‍රයිම් මේ පීක් එකේ එහෙම නැත්නම් ප්‍රයිමරි එකේ මැක්සිමම් හොයා ගන්න. ඒ අගේ මේ සූත්‍රය මෙතෙන්ද දාන්න. සෙකන්ඩරි එකේ මැක්සිමම් වෙනවා. ඒ අගේ මෙතෙන්ද දාන්න. උත්තර එනවා. බලන්න ගන්න. ඉක්මන් කරමු. හරි ඉක්මන් කරලා උත්තර ගම් බලන්න. උත්තර ගත්තොත් ගත්ත උත්තර ටික මට දාන්න. කොහොමද තියෙන්නේ කියලා බලන්න. හරි ආවද මුලින්ම අපි මෙයා හොයමුකෝ VP RMS ප්‍රයිමරි එකේ RMS කියන්නේ 230යි මෙයා 230 සමානයි ප්‍රයිමරි එකේ මැක්සිමම් අගේ බෙදනවා වර්ගමූල දෙකෙන් කියලා ගන්නවා. මම මෙතනදී ප්‍රයිමරි එකේ මැක්සිමම් සමානයි කියලා මෙයා අරපැත්තට ගන්නවා 230 වර්ගමූල දෙකෙන් ගුණ කරනවා. එම නිසා 230 වැඩි කරනවා වර්ගමූල දෙකෙන් උත්තරයක් එනවා 325.26 එක දෙකයි හතක් කියලා වෝල්ට් වලින්. ඔන්න ප්‍රයිමරි එකේ මැක්සිමම් අගය ප්‍රාථමිකයේ උපරිම වෝල්ටීයතාවය අපෙන් අහන්නේ පළවෙනි කොටසේ එකනි ගෘහත් සැපීමේ උච්ච අගය 325.27යි. හරිද? ඊට පස්සේ ඒ අගය මෙතෙන්ට දාන්න. මේ සූත්‍රයට ආදේශ කරන්න. ආදේශ කරන උත්තර ගන්න. මම ඉද මදි නිසා උඩින් හදනවා.
ඉඩමදින්ස උඩින් හදනවාම VP max කියන්නේ මෙයා 325යි 325.27 325.27 හරි බෙදෙනවා VS max secondary එකේ maximum අගය සමානයි 20ට 1යි එහෙනම් secondary එකේ maximum අගය කියන්නේ මෙයා බෙදෙනවා 20ෙන් මෙයා බෙදුවා නම් 20ෙන් හරි ඒ කියන්නේ 325.27 බෙදෙනවා 20ෙන් 16.26 16.26ක් කියනවා වෝල් වලින් ඔන්න secondary එකේ maximum value එක secondary එකේ maximum value එක ආවා හරිද හොඳයි ආන් ඒ ආපු වගේ තමයි අපෙන් අහන්නේ RL හරහා උඩරිම වෝල්ටේජතාව RL හරහා උඩරිම වෝල්ටේජතාව හොයද්දී අපිට secondary එකේ maximum හොයාගන්න වෙනවා මෙන්න මේක හොයාගෙන ඒක මේ සූත්‍රයට ආදේශ කරන්න එතන මෙතනින් එනවා 16.26 ඩයෝඩ් එකේ විභවය ශුන්‍යයිනේ දැන් VRL maximum කියනවා එහෙනම් ලෝඩ් එකේ maximum value එක කියන්නේ කීයද 16.26 වෝල්ට් ඔන්න මම එයා සඳහා වටිනාකමක් දැක්කා හරි මේ අතම අපෙන් අහන්න ඔන්න ලෝඩ් එකේ maximum අගය හරි ඒකත් හොයා ගන්නකො RL හරහා උඩින් වෝල්ට් එකට ආවා ඒකත් හරි ඊට පස්සේ කියනවා ඩයෝඩේ තියෙනටන අවම පසුකුළු වෝල්ටීයතාවය කුමක්ද? පොතේ දැන් මේ ඩයෝඩ් එකේ හරි ඔය කතන්දරය හැටියට ඩයෝඩ් එක හරහා යන උපරිම වෝල්ටීයතාවය කියන්නේ සෙකන්ඩරි එකේ උපරිම වෝල්ටීයතාවය කියන මෙන්න මේ අගය නේද? ඕක තමයි ඩයෝඩ් එක හරහා යන උපරිම වෝල්ටීයතාවය. අපෙන් අහනවා ඔය ඩයෝඩ් එකේ තියෙනටන අවම පසුකුළු වෝල්ටීයතාවය. එතකොට ඩයෝඩ් එකේ උපරිම වෝල්ටීයතාවය දන්නවනම් ඒ වෝල්ටීයතාවය අනිත් පැත්තට හරවපු ගමන් ඒක තමයි ඒ ඩයෝඩ් එකට හරහා යන්න පුළුවන් අවම වෝල්ටීයතාවය. මොකද මතක තියාගන්න ගානක දරුවනේ ওই ඩයෝඩ් ගණන් වල උපරිම වෝල්ටීයතාවය දීලා අපෙන් අහුවොත් එහෙම අවම පසුකුළු වෝල්ටීයතාවය කියලා අර උපරිම වෝල්ටීයතාවය තමයි අවම පසුකුළු වෝල්ටීයතාවයක් වෙන්නේ. ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි. දැන් චුට්ට බලා ගන්න. දැන් ඩයෝඩ් එක මෙහෙම තියෙනවා කියලා අපි හිතමුකෝ. දැන් මෙයා හරහා යන්න උපරිම වෝල්ටීයතාවය තමයි 16.26ක් ඕනේ. ඉතින් කෝක මෙහාට යන්න 16.26ක් ඕන වෙනකොට මේ ඔය 16.26ට වඩා වැඩි වෝල්ටීයතාවයක් තමයි මේකේ අනිත් පැත්තට ගියොත් යවන්න පුළුවන් නැත්නම් යවන්න බෑ. එහෙනම් උපරිම වෝල්ටීයතාවය තමයි අනිත් පැත්තට යවන්න පුළුවන් අවම වෝල්ටීයතාවය වෙන්නේ. ඒක ලියන්න මෙන්න මෙහෙම. අවම පසුකුළු වෝල්ටීයතාවය කොහොමද? ලියන්න මෙහෙම. ඩියෝඩයක 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 උපරිම ඩියෝඩයක උපරිම පෙරනැඹුරු විභවය ඩියෝඩයක උපරිම පෙරනැඹුරු විභවය උපරිම පෙරනැඹුරු විභවය එහි පසුකුළු වෝල්ටීයතාවයට මේ පසුකුළු වෝල්ටීයතාවයට සමාන වේ. පසුකුළු වෝල්ටීයතාවයට සමාන වේ. සමාන වේ. එනම් කෙලිම කියනවා 16.26 වෝල්ට්. 16.26 වෝල්ට්. හරි. පළවෙනි ප්‍රශ්නය ගැන ඉවර කළා. එන්නවම මම දෙවෙනි ප්‍රශ්නයට. විජු කරන පරිපදයක් දීලා තියෙනවා. සියලු පරිපථයන් දීලා තියෙන්නේ. හරි. දෙවෙනි ප්‍රශ්නේ වතාවක් කියවගෙන ටක් ගාලා කියවගෙන පුළුවන් කොටස් දෙන්න හදාන හදාන යන්න. ඉක්මන් කරන්න බලන්න. ඉක්මන් කරලා උත්තර ගන්න බලන්න. දෙවෙනි ප්‍රශ්නය. ඉක්මන් කරලා ගන්න. ඉක්මන් කළ ගනිමු
දෙවෙනි ප්‍රශ්නේ දත්ත ටික ලියා ගන්නකොට අංක ගාලා. දෙවෙනි ප්‍රශ්නේ දත්ත ටික ලියා ගනිමු. මේ ගාණේ දෙනවා 230ක් කියලා කියන්නේ VRMS. මොකේද ප්‍රයිමරි එකේ? ප්‍රයිමරි එකේ RMS සංඛ්‍යාව දෙනවා 230යි. ඊළඟට ප්‍රයිමරි එකේ වටගණන වල සෙකන්ඩරි එකේ වටගණන දෙනවා 881යි. මෙව දත්ත. ආනා පරිණිය කොටසින් අවකර පරිණාමකයේ ද්විතීක දංගරයෙන් ලැබෙන ප්‍රතිදහන වෝල්ටීයතාවයේ වර්ගමධ්‍යන මූල අගය සහ උච්ච අගය අහනවා. හරි, අපි දන්නවා පොදේ VT යට VS සමානයි NP යට NS නිසා. පැහැදිලිද? ඔය සම්බන්ධතාවය නිසා අපිට ලියන්න පුළුවන් VP ප්‍රයිමරි එකේ RMS බෙදෙනවා සෙකන්ඩරි එකේ RMS අගයෙන්. ප්‍රයිමරි එකේ RMS සෙකන්ඩරි එකේ RMS දන්න අනුපාතය සමානයි NP යට NS කියලා ගන්න පුළුවන්. ප්‍රයිමරි එකේ RMS සෙකන්ඩරි එකේ RMS දන්න අගය සමාන වෙනවා ප්‍රයිමරි එකේ වටගන්න සෙකන්ඩරි එකේ වටගන්නට දක්වන අනුපාතය කියලා ලියන්න පුළුවන්. ලියලා ප්‍රයිමරි එකේ RMS වටිනාකම දන්නවා. මෙයා දන්නේ නැහැ මේක හිව්ව හැටි, මේ දෙන්න අනුපාතය දන්නවා. ඒක තනියම හිව්ව හැටි. හරිද? හරි. එතකොට ඔන්න වර්ගමධ්‍යන මූලකය හරි. ඒ වගේම මේකේ අහන උච්ච අගය. ඒ වගේම ඕක ත්‍ර්ථකවස් අපිට ලියන්න පුළුවන් උච්ච අගය. කොහොමද උච්ච අගය ලියන්නේ? V RMS සමානයි V P බෙදීම වර්ගමූල 2. මම P වලට මැක්ස් දාන්නම්කෝ. එතකොට අර ප්‍රයිමරි වෝල්ටේජ් එක කියලා පටලගනි. මෙන්න මේක නිසා ද්විතීයිකයට දානවා මම. සෙකන්ඩරි එකේ RMS අගය සමානයි සෙකන්ඩරි එකේ මැක්සිමම් අගය බෙදෙනවා වර්ගමූල 2. හරිද? ආදේශකල උත්තර ගන්න. හරි, මොකද මෙයා අහන්නේ මේක දන්නවා සෙකන්ඩරි එකේ මැක්සිමම්. මෙතනින් අපි හොයා ගන්නවානේ ඒක මූල 2කින් බෙදන්න සෙකන්ඩරි එකේ RMS අගයක් කියයි. ආ සෝරි, සෙකන්ඩරි එකේ RMS දන්නවා ඒක ආදේශ කරන්න මේකට උත්තරයක් කියයි. හරි, ඊට පස්සේ කියනවා දෙවෙනි කොටස ෆෝම් 200 හරහා ලැබෙන උපරිම වෝල්ටීයතාවය සහ ඊ සරල ධාරා වෝල්ටීයතාවය. පොඩි ට්‍රයි එකක් දෙමුද බලන්න. හරි, පොඩි ට්‍රයි එකක් දීලා ගන්න බලන්න උත්තර. ඊට පස්සේ අපි සාකච්ඡා කරමු. හරි, ඔය ගැටළු වලට බලන්න උත්තර ටික ගන්න උත්සාහ කරන්න. අරගෙන උත්තර ටික වල ටක් ටක් දාලා දාන්න බලන්න. ඉක්මනින් උත්තර ටික ගන්න බලන්න. ඒ කියන්නේ ඔය තියෙන කොටස් සියල්ලම උත්තර ගන්න. ඔය ප්‍රශ්නේ තියෙන සියලුම කොටස් වලට උත්තර ගන්න. සියලුම කොටස් හදන්න.
හරි ගන්න බලන්න සියයටම උත්තර ටික ගන්න බලන්න. ඉක්මනින් උත්තර ගමු අපි. හරි ඉක්මන් කරමු. හරි දැන් මේ ගණනය කරපු කොටස් වලට උත්තර ගමුකෝ. ප්‍රයිමරි එකේ RMS 230යි, සෙකන්ඩරි එකේ RMS දන්නේ නැහැ, NPR NS කියන්නේ 881යි. හරිද? ඊට පස්සේ මට VS RMS තනි කරන්න පුළුවන්. ඒ කියන්නේ සෙකන්ඩරි එකේ RMS තනි කර හැකි මට සෙකන්ඩරි එකේ RMS කියන්නේ 238 න් බෙදන්න ඕන. 230 බෙදුව 8 න් 28.75 වෝල්ට්. වෝල්ට් 28.75. මේ අගේ ඇවිල්ලා තියෙනවා. කීප දෙනෙක් මට උත්තර ටික දාලා තිබුණා. හරි. සෙකන්ඩරි එකේ RMS හරි. ඊට පස්සේ මම එනවා මෙතෙන්ට. සෙකන්ඩරි එකේ RMS සමානයි සෙකන්ඩරි එකේ මැක්සිමම් බෙදීම වර්ගමූල 2 කියන සූත්‍රයට ආදේශ කරනවා. සෙකන්ඩරි එකේ RMS සමානයි 28.75. සෙකන්ඩරි එකේ මැක්සිමම් අපෙන් අහන්නේ බෙද වර්ගමූල 2. එහෙනම් සෙකන්ඩරි එකේ RMS කියන්නේ මෙයා මෙයත් එක ගුණ වෙනවනේ 28.75 එක මූල දෙකක් දාන්න ගුණ කරලා 40.6 5 8 ආසන්න වශයෙන් 6 6ක් කියනවා වෝල්ට් වලින්. වෝල්ට් 40.6 6. හරි. ඔන්න සෙකන්ඩරි එකේ මැක්සිමම් මේ RMS. හරි. RMS නේ මැක්සිමම් නේද? සෙකන්ඩරි එකේ මැක්සිමම්. හරි. ඒක ඔයාලට එන්නට ඇති. හරි. ඊට පස්සේ පළවෙනි කොටස හරි දෙක කියනවා ඕම් 200 හරහා ලැබෙන උපරිම වෝල්ටීයතාවය. ඕම් 200 ප්‍රතිරෝධකයේ ගමුකෝ. ඕම් 200 ප්‍රතිරෝධකයේ තියෙනවා මෙයාගේ මෙයා හරහා ලැබෙන උපරිම වෝල්ටීයතාවය අහනවා. හරි. මම දැන් මෙහෙම ගන්නම්. ඕම් 200 හරහා යන උපරිම වෝල්ටීයතාවය මම මේව ගන්නම්. කෙලින්ම සූත්‍රයෙන් ආදේශ කරන්නම් මම. හරි. මම කෙලින්ම ගන්නවා තුන්වෙනි කොටස උත්තරය. තුන්වෙනි කොටස අපි දන්නවා මෙයාගේ Vs සමානයි 2ක් Vb ධන VRL කියලා ගන්නවානේ. සෙකන්ඩරි එකේ මැක්සිමම් සමානයි 2යි Vd ධන VRL කියන එකේ මැක්සිමම් කියලා ගන්න පුළුවන්නේ. සෙකන්ඩරි එකේ මැක්සිමම් කියන්නේ 40.66 6. ඩයෝඩ එක ඩයෝඩ ගත්තාම දිවට පරිපූර්ණයි. එහෙනම් මේ දෙන්නම බිඳුවයි. ධන VRL මැක්සිමම් අපෙන් අහන්නේ උපරිම වෝල්ටීයතාවය. එහෙනම් ලේනවා කෙලින්ම VRL වල මැක්සිමම් මගේ කියන්නේ 40.66 6 වෝල්ට්. ඔන්න උපරිම වෝල්ටීයතාවය මොකේද? පහරය හරහා ගලන. ඒ වගේම මෙයාගේ සරල ධාරා වෝල්ටීයතාවයත් අහනවා. හරි. මෙතනින් මම ලියනවා මෙයා ඕම් 200යි. මෙයා හරහා යන කරන්ට් එක I not. මෙයාගේ විභවය මම ලියනවා VRL. හරි. හරි. එතකොට සරල ධාරා වෝල්ටීයතාව අගය අහනවා. රයිට්. එතකොට අපිට ලියන්න පුළුවන්. හරි මේක අවශ්‍යත් නෑ මට. මම මෙහෙම ලියන්නම්කො. කෙලින්ම ලියනවා VDC සමානයි 2යි සෙකන්ඩරි එකේ මැක්සිමම් බෙදුවා 5 වලින් ආදේශ කරන්න. හරි. V S maximum කියලා කියන්නේ මෙන්න මේ අගය. මේ අගය මෙතෙන් ආදේශ කරන්න. ඒ කියන්නේ 2 වැඩි වෙනවා 40.66 බෙදෙනවා 5 වලින්. උත්තරයක් එනවා 25.88 වෝල්ට්. ඔන්න සරල ධාරා වෝල්ටීයතාවය. සරල ධාරා වෝල්ටීයතාවය. හරිද? හරි.
ඊට පස්සේ කියනවා තුන්වෙනි කොටස ඕම් 240 ගණන සරල දහර අගය. අම තුන්වෙනි කොටසට කියනවා මෙතෙන්ට ඕම් 200ක ප්‍රතිරෝධකයක් තියෙනවා. මෙයා එන්නේ VRL කියලා එන්නේ. මෙයා හරහා ගලන කරන්ට් එක ආන්නේ. ඇත්තටම මෙයාගේ සංග දහරා වෝල්ටීයතාවය මම ගන්නව නැත්තම් කෙලිම VDC කියලා. හරි. මෙයාට දානවා කෙලිම I සමානයි V විදි මාර. I can I not V can VDC බෙදෙනවා R වලින්. VDC කියන්නේ 25.8 එක බෙදෙනවා R කියන්නේ 200. දශම 1.29 ආසන්න වශයෙන් 1.3 මිලි ඇම්පියර් sorry ඇම්පියර් කියලා මෙනවා. පරිපථය තුළ ගන්න කරන්ට් එකේ වෙලාවේ I not ඇම්පියර් දශම 1.3 කියලා එනවා. දශම 1.3. හරි. ඔය දක්වා ඉවර කරගන්න. අඩු පාඩු තියෙන හදා ගන්න ටක් දාලා. හරි නම් හරි කියන්න. අරනම් හරි කියන්නේ ඉක්මන් කරලා ගන්න බලන්න. හරි. ඔකේ හයවෙනි හතරවෙනි කොටස කියනවනේ දියෝඩේ තියෙනට වෙන අවම පසුකුළු වෝල්ටීයතාවය කියලා. දියෝඩේ තියෙනට වෙන අවම පසුකුළු වෝල්ටීයතාවය සමාන වෙනවා එයාගේ භාරයේ උපරිම වෝල්ටීයතාවයෙන්. හරි. රයිට්. දියෝඩේ තියෙනට වෙන අවම පසුකුළු වෝල්ටීයතාවය සමානයි එයාගේ භාරයේ වෝල්ටීයතාවය. ඒ කියන්නේ 7.66ට සමානයි. ඒක ඔයාලා දන්නවා. අපිට ඒක ගන්න ලේසි ගැටලුවක් නැහැ. හරි. අපි ඔක පුළුවන් කියමුකෝ. හරි. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ එනවා. හරි. ඔය තුන්වෙනි ප්‍රශ්නේ උඩින් තියෙනවා ප්‍රතිදාන වෝල්ටීයතාවයේ සංඛ්‍යාතය කියලා. ඒක අතහැරලා දාන්න. ඒක ඕනේ නැහැ ඔයාලට. තුන්වෙනි ප්‍රශ්නේ එන්න. තුන්වෙනි ප්‍රශ්නේ විලපු දේ බලන්න තනියම තුන්වෙනි ප්‍රශ්නේ කොටස් වලට උත්තර ටික ගන්න බලන්න. තුන්වෙනි ප්‍රශ්න කොටස් වලට තනියම උත්තර ටික ගන්න පුළුවන් වෙයි. පොඩි try එකක් ගමු බලන්න. ඉක්මන් කරන්න. මේ වගේම හදන්න තියෙන කණිම හදාන යම් බලන්න. මේ වගේම හදන්න තියෙන පටල ගන්න කොහොමද බලන්න. හරි. ඉක්මන් කරලා ගන්න බලන්න. තුන්වෙනි කොටස උත්තර ටික. මෙතන දීලා තියෙනවා සිලිකන් ඩියෝඩයක් දීලා තියෙනවා ඉදිරි වෝල්ටේජතාව පවත්වන්නේ 0.7ක් කියන අර වගේම ගාණක්. අවකර පරිණාමකයේ ප්‍රාථමික දත්ත ටික ලියමු. අවකර පරිණාමකයේ ප්‍රාථමික ළඟරේට ලබා දෙන සිනාකාර ප්‍රත්‍යාවර්ත වෝල්ටේජතාවයේ උච්ච අගය. ඒ කියන්නේ ප්‍රයිමරි එකේ මැක්සිමම් වැලියු එක. ප්‍රයිමරි එකේ මැක්සිමම් වැලියු එක 320ක් වෝල්ට් කියලා කියනවා. පරිණාමකයේ පොටාතරණ පාදයේ 16:1. ප්‍රයිමරියට සෙකන්ඩරියට අනුපාතයක් අනුව ගත්තාම 16:1. ද්විතීයකෙන් ලැබෙන වෝල්ටේජතාවයේ උච්චාවය අහන්නේ. ඒ කියන්නේ සෙකන්ඩරි එකේ මැක්සිමම් අහන්නේ. ඉතින් සූත්‍රයක් ගත්ත හැකි නෝලට මොකද්ද ගන්න වෙන සූත්‍රය? ප්‍රයිමරි එකේ වෝල්ටීයතාව VP යට VS සමානයි NP යට
NS කියලා අපි දන්නවනේ. මෙන්න මේක නිසා ප්‍රයිමරි එකේ මැක්සිමම් මගේට සෙකන්ඩරි එකේ මැක්සිමම් මගේ සමානයි NP NS කියන්නේ 16ට එකයි. හරි, උත්තර ගන්න. ප්‍රයිමරි එකේ මැක්සිමම් දන්නවා, සෙකන්ඩරි එකේ මැක්සිමම් දන්නේ නැහැ. ආදේශ කරන උත්තරයක් එයි. හරි, දෙවෙනි කොටස කියනවා RL හරහා ලැබෙන උපරිම වෝල්ටීයතාවය සහ සරල ධාරා වෝල්ටීයතාවය. දෙවෙනි කොටසට අදාළව ලියනවා අපි Vs සමානයි දෙකක් V ධන V RL නිසා secondary එකේ maximum සමානයි දෙකක් V ධන V RL එකේ maximum කියලා එනවා. ඒ වගේම මෙතන ඩයෝඩ් වල විභවය දෙනවා 0.7ක් කියලා ආදේශක උත්තර ගන්න. එතකොට මෙයා දන්නවා, මෙයා දන්නවා, මේක දන්නේ නැහැ. ඒකට උත්තරයක් එයි. ඒ වගේම මෙයාට සරල ධාරා වෝල්ටීයතාවයක් අහනවා. හරි, සරල ධාරා වෝල්ටීයතාවය. එතකොට සරල ධාරා වෝල්ටීයතාවය දැනෙද්දී අපිට ලියන්න පුළුවන් VDC කියලා සූත්‍රයක් ලියවනවා. VDC මිලියන උත්තර ගමු. VDC සමානයි දෙකක් V max එකේ බෙදෙනවා වර්ගමූල දෙකයි. සරි, විදිය 5. දෙකයට 5 වාරයක් V max කියන්නේ Vs max. හරි, මේ සරි Vs max නෙමෙයි VRL max. මෙතනදී VRL max එන්නේ. ආදේශක උත්තර ගන්න. ඊළඟට කියනවා RL කිලෝ ඕම් 12ක් නම් එයාගේ සරල ධාරා වෝල්ටීයතාවය අගේ යනවා. හරි. හරි. මෙයා ආදේශ කරලා 갖ta. ඊට පස්සේ මෙයා ඇවිල්ලා 12 කිලෝ ඕම් මෙතෙන්ට වටිනාකමක් ඒ VDC වලින් කරන්ට් එක ගන්නවා. මෙයාට දාන්න සමානයි විබේදී මාර්ක් කියලා දාන්න උත්තරයක් එයි. ඉක්මන් කරලා ගන්න බලන්න. හරි, තනියම දාන්න හදන්න බලන්න. දත්ත ටික ටක් ගාලා අරන් දාන්න බලන්න. ඉක්මන් කරලා ගමු.
හරි උත්තරාවද? ඉස්පකල ගන්න. හරි. බලන්න ලැබිච්ච පිළිතුරු ටික. මෙතන ප්‍රයිමරි එකේ මැක්සිමම් කියන්නේ 320යි, සෙකන්ඩරි එකේ මැක්සිමම් යහන්නේ. හරි. එතකොට මට මෙතන ලියන්න පුළුවන් 320 බෙදෙනවා සෙකන්ඩරි එකේ මැක්සිමම් කියලා. 16 8 1යි. එතකොට මට ලියන්න පුළුවන් උත්තරයක් සෙකන්ඩරි එකේ මැක්සිමම් කියන්නේ 320 16 බෙදෙනවා. උත්තරයක් කියලා 20ක් කියලා වෝල්ට් වලින්. සෙකන්ඩරි එකේ මැක්සිමම් අගේ 20යි වෝල්ට්. මේක ඇන්දදී. ඊට පස්සේ යන්නේ මෙතෙන්ට ආදේශ කරනවා. මෙයා 20යි. දෙක වාරයක් ඩයෝඩ් එකක විභවය අපිට දෙනවා කීයක් කියලාද? දශම 7යි. දැන් VRL එකේ මැක්සිමම් කියලා තියෙනවා. එහෙනම් VRL එකේ මැක්සිමම් කියන්නේ දෙවරක් අර 14 කියන්නේ 1.4ක්. 20ෙන් අඩු වෙනවා 1.4. 18.6ක් කියනවා වෝල්ට් වලින්. එහෙනම් RL වල මැක්සිමම් කියන්නේ 18.6ක් කියනවා වෝල්ට් වලින්. හරි. ඊට පස්සේ VDC කියලා කියන්නේ 2යි. VRL වල මැක්සිමම් කියන්නේ 18.6යි 25 වලින්. අතින් 22 කියන එකයි. ඒක වැඩි කළා 18.6ෙන් බෙදෙනවා 5 වලින්. උත්තරයක් එනවා 11.84ක් කියලා වෝල්ට් වලින්. ඔන්න DC වෝල්ටීය තාවය. හරිද? ඒක මෙතෙන් ආදේශ කරන්න. මෙතෙන් ආදේශ කරාට පස්සේ I සමානයි VDC කියන්නේ 11.84යි බෙදු R කියන්නේ 12 කිලෝ ඕම් වලින්. 10 තුනෙන් බෙදුවා. දශම 9.8 මිලියම්පියර. දශම 9.8 මිලියම්පියර. දශම 9.8 6ක් ඒක නාසන වශයෙන් දශම 9.9 මිලියම්පියර කියලා එනවා. හරි. මෙයාගේ ආවද බලන්න. හරි. රයිට්. මෙයාගේ ගත්තට පස්සේ 4 වෙනි ගානට තනියම උත්තර ඔය විදිහටම ගන්න පුළුවන් වෙයි. හරි. හොඳයි. අඩුපාඩු දාගන්න. ඊට පස්සේ ට්‍රාන්සිස්ටර් ගණන් ටික තියෙන්නේ. හරි. ට්‍රාන්සිස්ටර් ගණන් ටික නම් අපිට කරන්න වෙලාව මදි වෙයි නේද? හරි. අපි ට්‍රාන්සිස්ටර් ගණන් ටික හදමු ඊළඟ දවස්. හරි. ඒක දැන් කම්මැලිත් වගේ නේද? හරි. එහෙනම් ට්‍රාන්සිස්ටර් ගණන් ටික අපි ඊළඟ දවසේ හදමු. 500 කට් කරගන්න නැතුව දිගටම සම්බන්ධ වෙන්න. එතකොට ට්‍රාන්සිස්ටර් ගණන් ටික හදපුවාම ඉලෙක්ට්‍රොනික ගණන් ටික අපිට ඔතනින් ඉවර කරන්න පුළුවන් ඊළඟ දවසේ වෙද්දී. හරි. රයිට්. මොකද ප්‍රශ්න එහෙම තියෙනවද? ප්‍රශ්නෙම මොකක්ද තියනවද? මොන කර නැතුව ඇති නැහැලු. හරි. රයිට්. එහෙනම් පොඩි අද අපි මෙතනින් වැඩි ටික අහවර කරනවා. ලබන සතියේ නැවතත් පන්ති ඉදිරි වැඩි ටික අපි ක්‍රියාත්මක කරමු. ඉලෙක්ට්‍රොනිකස් වල ට්‍රාන්සිස්ටර් ගණන් ටික අපි ඊළඟ දවසේ හදමු. හරි. එහෙනම් පේපර් එකක් අරන් ඊළඟ දවසේ සෙට් වෙන්න වැඩ වලට. හරි. අයිවන් පොතේ